සම්පත් බැංකුවේ ඉරිමිටන් සේවාව හරහා රටේ නම් සල්ලි ලංකාවට ගෙන්වා ගන්න. වැඩි වාර ගණනක් සල්ලි ගෙන්වා ගත්තොත් වැඩිපුර දිනන්න වරක්. සම්පත් බැංකුවේ ඉරිමිටන් සේවාව. හරි සිම්පල්. ගියා ගත්තා ආවා. අපි කතා බහ කරමින් ඉන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධව. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් පසුගිය ඔක්තෝබර් මාසයේ කියවීම් මාසයේ වෙනුවෙන් විශාල වැඩකොටසක් අපි දැනුවත්ව ඔබ අයතනින් කරගෙන යනවා. මොකක්ද මේ පිළිබඳව නවතම තත්ත්වය? මම හිතන්නේ දැන් මේ පිළිබඳ පුංචි ඉතිහාසයක් තියෙනවා කිව්වොත් හොඳයි. ජාතික කියවීම් මාසය කියන මේ මාසය ජාතික මට්ටමින් ප්‍රකාශයට පත් කරලා දැන් මේ 11 වෙනි අවුරුද්දම ගත වෙන්නේ. 2004 තමයි ජාතික කියවීම් මාසය කියන හැටියට ඔක්තෝබර් මාසය මේ ප්‍රකාශයට පත් කළේ. ඒක කැබිනට් පත්‍රිකාවකින් පිළි අරගෙන ප්‍රකාශයට පත් කරලා පස්සේ ඒක ජාතික න්‍යායපත්‍රයේ කොටසක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එදා ඉඳලා ජාතික කියවීම් මාසය විශේෂයෙන්ම අපේ ආයතනයේ ප්‍රමුඛත්වයෙන් රටේ පුස්තකාල සහ පාසල් මේ සම්බන්ධ කරගෙන පවත්වන ගියා. අපි ප්‍රධාන අරමුණ වුණේ විශේෂයෙන්ම කෙවීම ප්‍රවර්ධනය කිරීම. කෙවීමේ අදහස, එතකොට කෙවීමේ අවශ්‍යතාවය රටේ ප්‍රචලිත කරන්න. ඉතින් මේක මේ ශිෂ්‍යු අතර විතරක් නෙවෙයි, විශේෂ උගතුන් අතර විතරක් නෙවෙයි, විශේෂයෙන් පොදු මහජනතාව අතරත් මේ හැඟීම, මේ අදහස ගෙනියන්න තමයි අපට ඕන කලේ. මොකද සඳහන් කළා වගේ මුල් ආරම්භයේදී කෙවීමෙන් තමයි කෙනෙක් සම්පූර්ණ වන්නේ. ඒක පොදුවේ පිළිගත් දෙයක්. විශේෂයෙන්ම මට මේ අවස්ථාව මතක් වෙනවා දැන් ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයෙක් වෙන මැක්සිම් ගෝර්කී කියපු කතාව. එතුමා කියනවා මේ මගේ ජීවිතයේ සියලුම හොඳ දේවල් යහපත් දේවල් මට ලැබිලා තියෙන පොත්පත් වලින් කියලා. ඉතින් මේ පොත්පත් පිළිබඳව ඊට වඩා හොඳ සාධකයක් දෙන්න බෑ. ඉතින් පොත්පත් වලින් යහපත් දේ, හොඳ දේ, ගුණවත් දේ මිස ලැබෙනවා කියන කාරණය පිළිගත දෙයක්. ඉතින් මේක කාරණයක් වශයෙන් තිබුණා මදිනේ. මේක රට පිළිගන්න එපා, මේක රට ලියන්න එපා. විශේෂයෙන්ම මේ ජාතික කියවීම් මාසය ආරම්භ කරන අවධිය වෙනකොට අපිට පිනිගේ කාරණයක් තමයි මේ කියවීම පිළිබඳ උනන්දුව රටේ අඩු වෙලා තිබුණා. ඉතින් ඒ සතා මේක මාසයක් වශයෙන් ප්‍රකාශපත් කළේ. ඉතින් ඒ කටයුත්ත අපි මුලිකව ඉන්නවා. ඉතින් දැන් මේ වෙනකොට කටයුතු කරලා යම් යම් සම්බන්ධ අපි ඇති කරගත්තු සම්බන්ධතා ජාලයක් තියෙනවා. විශේෂයෙන්ම පුස්තකාල සමග, පුස්තකාලය ආධිපත්‍ය සමග, පාසල් සමග, ආචාර්යවරු සමග, බුද්ධිමතුන් සමග ඒකේ කූට ප්‍රාප්තිය තමයි හැම අවුරුද්දෙම ඒ පිළිබඳව පවත්වන අවසාන උත්සවය. අතවස මේ අවුරුද්දේදී අපි තව පොඩි වෙනසක් කළා මේ සම්බන්ධයෙන්. මේ ඔක්තෝබරේ කෙවී මාසයේ බව හැබෑව. ඒ මාසෙම තියෙද්දි අපි අදහස් කළා ඒක ටිකක් ඒකට දිගුවක් දෙන්න. දෙසැම්බර් 31 වෙනකම්ම මේ මාස තුනම මේ කෙවී මේ කටයුතු පිළිබඳව අපි අවධානය අනිතර වඩා මේ දක්වන්න අදහස් කළා. ඒ නිසා ඇත්තටම කියවීම් මාසික විදිහට කියවීමේ තෙමසක් බවට මේ අවුරුද්ද ඉඳලා පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මේ උත්සවය පවත්වන්නේ. ඔව්. 11 වෙනිදා කොහොමද මේ සංවිධානය වෙන්නේ? ඔව් මම හිතන්නේ අපේ අධ්‍යක්ෂණාතුමාලා හොඳට පැහැදිලි කරලා කියනවා. ඔව් තමයි දැනගන්න කැමති කොහොමද 11 වෙනිදා මේ ජාතික උත්සවය සම්බන්ධීකරණය කරලා තියෙන්නේ කියලා. ඔව් අපි දැන් කෙවී මාසෙට තමත් එක්කම අපි සාමාන්‍ය කරන දෙයක් තමයි ශ්‍රී ලංකා ජාතික පුස්තකාලේ මුල් වෙලා මේ වැඩසටහන කරාට අපි ලංකාවේ තියෙන සියලුම පුස්තකාල ජාල අපි වාසනාවට සම්බන්ධ වෙලා තියෙනවා. එතෙන්දී අපි දන්නා මහජන පුස්තකාල ලංකාවේ 1100 රසන් සංඛ්‍යාවක් තියෙනවා. ලංකාවේ පාසල් තියෙන 10221කට රසන් සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම ඒ පාසල් සම්බන්ධ වෙච්ච පුස්තකාල තියෙන පුස්තකාලය අධිපතිවරු ඉන්නවා. මහජන පුස්තකාල පුස්තකාලය අධිපතිවරු පාඨකයෝ පාඨක සමාජය සම්බන්ධ කරගෙන මේක මුළු දිවයිනම ආවරණය වෙන විදිහට අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ හරහා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා විශේෂයෙන් ගම්මාන දක්වා ඈත දුෂ්කර පළාත් දක්වාම පාසල් ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා මේ කියවීම ප්‍රවර්ධනය සඳහා කියවීම ප්‍රචලිත කිරීම සඳහා පොතපත භාවිතය ප්‍රගුණ කිරීම සඳහා අපි විවිධ මාධ්‍යම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් අපිට ගොඩක් උපකාරී වෙනවා මේ මහජන පුස්තකාල පාසල් පිරිවෙන් වෙනත් ආයතනික පුස්තකාල රාජ්‍ය නෝන ආයතන පුස්තකාල ඒව සම්බන්ධ කරගෙන අපි මෙහෙම තන කරගෙන යනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපි මේ
එක්කේ මේ වැඩසටහන උනන්දු කරවීම සඳහා හැම අවුරුද්දෙම අපි මේ පුස්තකාලය අධිපතිවරු පාඨකයන් දිරිමත් කිරීම අපි කළ යුතුයි. ඒ හරහා තමයි මේ වැඩසටහන අපි ගම් මට්ටමට ගෙන යන්නේ. ඒ නිසා අපි හැම අවුරුද්දෙම මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන පුස්තකාල අපි තෝරගෙන ඇගීමක් කරන හැම අවුරුද්දෙම. ඒ ආරම්භයෙන් තමයි මේ ජාතික උත්සවය පවත්වන්නේ අපි 11 වෙනිදා. ඒ උත්සවයට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල රජකාරිය සම්මෙතුමා සහභාගී වෙනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි අර වගේ වැදගත් වැඩසටහන කියන හොඳ උසස් මට්ටමේ වැඩසටහන් පවත්වපු පුස්තකාල තෝරගෙන පාඨකයන් තෝරගෙන ඒ අය ඇගීමට ලක් කරන මේ උත්සවයේදී. ඔව්. හැමදේම කරන්නේ විශේෂයෙන්ම ඔබේ කියන්නේ මහජනතාවට යම් සේවාවක් නැත්නම් මේ කීවීම පුරුද්ද ප්‍රවර්ධනය කිරීම මම කැමති මුතුමාගෙන් දැනගන්න. දැන් අපි දන්නවා මේක අපි නොදන්නා කාරණාවක්. නමුත් මේක දැනගන්නට කැමති. අපි අහලා තියෙනවා මේ යම් කිසි පොතක වෙන්න පුළුවන්, පුවත්පතක වෙන්න පුළුවන් මේ මුල් පිටපත ඔබ ආයතනයේ අනිවාර්යයෙන්ම මුල් පිටපත තබන්නට ඕනේ කියන කාරණාව. මොකද්ද මේ තියෙන සත්‍ය අසත්‍යතාවය? ඇයි මේ මෙහෙම මේ නීත්‍යානුකූල අයිතිය ඔබ ආයතනයට පවරන්න ඕනේ? මොකද්ද මෙහි තියෙන ඇත්ත නැත්ද? ඔව්, ඇත්තට මේ නීතිය දැන් ඒ ක්‍රමයේ ඇත්තම අධිවේගී ක්‍රියාත්මක වෙච්ච එකක් නෙවෙයි. දැන් ලෝක හැම රටකම මේක තියෙනවා. දැන් ලංකාවේ එක පටන් ගත්තේ ඉංග්‍රීසි ආණ්ඩු සමය 1880 අවුරුද්දේදී. ඒ අවුරුද්දේදී ආරම්භ කරා, ඒ අවුරුද්දේ නියමයක් කරා, නීතියක් පැනෙව්වා. ලංකාවේ පාලන සියලුම ප්‍රකාශන වලින් පිටපත් පහක් අනිවාර්යයෙන් මේ රටේ එක ස්ථානයක තැන්පත් කළ යුතුයි කියලා. ඒ කාලේ අනුව ජාතික ලේඛනාගාරය තමයි මේ මෙතෙන්දි මේ තැන්පත් පුස්තක පිටපත් පහ ලබා ගත යුතු නීතිමය ආයතනය බවට පත් වුණේ. එතෙන් සිට ඒ අය ක්‍රමානුකූල පිටපත් පහ තැන්පත් කරාට පස්සේ පිටපත් පහ පසු කාලීනව ආයතන වලට බෙදා හැරී, විශේෂයෙන්ම එකක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරාට පස්සේ 1952 අවුරුද්දේදී ඒ එක පිටපත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තැන්පත් කර යුතුයි කියලා නියමයක් වුණා. ඊට පස්සේදී කෞතුකාගාර පුස්තකාලයට අනිවාර්යෙන් පිටපතක් යවන්න ඕනේ කියලා නියමයක් ඇති වුණා. ඊට පස්සේ 1976 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ පිටපතක් තැන්පත් කළ යුතුයි කියලා නියමයක් ආවා. ඒ වගේ ඒ අනුව ඊට පස්සේ 1979 දක්වාම 89 දක්වාම එක පිටපතක් බ්‍රිතාන්‍ය පුස්තකාලයටත් යවිය යුතුයි කියලා නියමයක් ආවා. ඒ නිසා පිටපත් පහ බෙදී ගියේ ඒ ආකාරයට. ඒතකොට අනිවාර්යයෙන්ම ලංකාවේ ඕනම මුද්‍රණකරුවෙක් ප්‍රකාශයටපත් කරන ඕනම කෘතියකින් ප්‍රකාශනයක් වෙන්න පුළුවන්, පත්‍රිකාවක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, පත්‍රයක් වෙන්න පුළුවන්, සංගරාවක් වෙන්න පුළුවන්, ඒ ඕන ප්‍රකාශනයකින් පිටපත් පහක් අනිවාර්යයෙන්ම ජාතික ලේඛනාගාරයේ තැන්පත් කරන්න. දැන් අපි හිතමු යම්කිසි විදිහකදී අපිට මේ යම්කිසි නඩු කටයුත්තකට මේ ලිපි ලේඛන උමනා වෙනවා. ඒ අවස්ථාවේදී ඔබ ආයතනයේ මැදිහත් වෙනවාද මේ මුල් පටපත ලබා දෙන්නට හෝ ඒ සම්බන්ධව ක්‍රියා කරන්න? ඔව්, අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ වෙන තෙන්දී අපි අපේ ළඟට ලංකා දුර බැහැර පළාත්වල පවා ඕනම කෙනෙක් සාමාන්‍ය පාඨකයෙක් නෙවෙයි ඕන පුරවැසියෙකුටත් ඇවිල්ලා ලබා ගන්න පුළුවන්. ගැසට් වලින්, පුවත්පත් වලින්, පොතකින් ඕන ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි එතෙන්දී අපි ලබා ගන්න එතෙන්දී අපි පිටපත නිකුත් කරාට පස්සේ ඒක නීතිමය භාවයේ වළංගු භාවයේ ඇති කරන්න පුළුවන් එකම ආයතනය වෙන ජාතික ලේඛනාගාරය. මොකද ජාතික පුස්තකාලයට අල්ලපු වැටේ තියෙන ජාතික ලේඛනාගාරය ඕන කෙනෙකුට ඒක බොහොම පහසුයි. අපේ ආයතනයට ඇවිල්ලා පිටපත ලබාගෙන ජාතික ලේඛනාගාරයෙන් ඒක සහතික කර ගැනීම හැකියාව තියෙනවා. ඒ පහසුකම ඇති වෙලා තියෙන නිසා බොහොම පහසුවෙන් ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ කාර්යයේ යෙදී කර ගන්න පුළුවන්. ඒ නිසා නීතිමය කටයුතු වලදී අපි පිටපත් නිකුත් කිරීමේ කාර්ය කරනවා. නිකුත් කර පස්සේදී ඒක නීතිමය භාවයේ ඇති කරන්න ජාතික ලේඛනාගාරයෙන් ඒ අවසරය ලබා දෙන්න ඕන. දැන් මේ විදිහට ක්‍රියාත්මක වුණොත්ද උසාවියකින් හෝ එය පිළිගැනීම ලක් කරන්නේ මුල් පිටපත ඔබ ආයතනයෙන් ලබාගෙන සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේදී? ඔව් නෑ, අපිට පාඨක ඕන කෙනෙකුට පුළුවන් කෙලින්ම ඕන නම් පුළුවන් ජාතික ලේඛනාගාරයෙන් ලබා ගන්න පුළුවන්. ජාතික ලේඛනාගාරයේ තියෙනවා. නමුත් ජාතික ලේඛනාගාරයේ තිබුණට අපි දන්නවා අපේ පුස්තකාලයක් වශයෙන් ජාතික ලේඛනාගාරය සකස් වුණ වී නිසා අපේ ආයතෙන් ලබා ගන්න පහසුයි. ඒ නිසා අපි ඕනම කෙනෙකුට අපි පිටපත අපේ ආයතෙන් ලබා දීලා ජාතික ලේඛනාගාරයෙන් සහතික කර ගැනීමේ අවස්ථාව ඇති වෙලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙනවද හරියාකාරයෙන් හැම කෙනෙක්ගේම පිටපත් ඒ හැම දෙයකින් පිටපත් ඔබ සතුව තිබෙනවා කියන සාක්ෂිය තිබෙනවද? බොහෝ වෙලාවට විශ්වාස කරන අපි මොකක් ගොඩක් වෙලාවට අපි මේ නීතියේ තියෙන සමහර අඩුපාඩු කන් නිසා නොදැනුවත් බාහි වගේ කරුණු නිසා ලංකාවේ මුද්‍රණය කරන හැම පිටපතකම පිටපත් පහක් නොවන අවස්ථා තියෙනවා. ඒ නිසා බහුල වශයෙන් ඉන්නවා. නමුත් අර ඔබ කිව්වා වගේ සමහර ප්‍රකාශන මගහැරීමේ ස්වභාවයක් තියෙනවා. ගොඩක් වෙලාවට නීතිය පිළිබඳ සහ ක්‍රමවේදය පිළිබඳව මුද්‍රණකරුවන්ගේ නොදැනුවත් භාවය නිසා, පොදු මහජනතාවගේ තියෙන නොදැනුවත් භාවය නිසා සියලුම ප්‍රකාශන ඒකරාශී වීමේ අඩුපාඩුවක් පෙන්නුම් කරනවා. අපි ඉල්ලා සිටින සෑම විටම තමන් මුද්‍රණය කරන පිටපත් හොන ප්‍රකාශනකින් පිටපත් පහක් තම ලේඛනාගාරයට බාර දුන්නොත් අනිවාර්යෙන් කවදා හරි දවසක ඒ ආයතනවල මේ පිටපත රැඳී තියෙනවා. ඒක තමන්ට ලොකු වාසියක්. අනිත් පැත්තට තමන්ලා කවදා හරි මේ පිටපත නැති වෙච්ච දවසක වුණත් තමන්ට ලබා ගන්න තියෙන එකම අවස්ථාව ඉතුරු වෙන්නේ මේ තැන්පතු පුස්තකාලවල. ජාතික ලේඛනාගාරය, කෞතුකාගාරය, ජාතික පුස්තකාලය, පෙරදෙන විශ්වවිද්‍යාලය ඒ වගේ තැන්වල මේ පිටපත් පහ අනිවාර්යයෙන්ම රැඳෙන නිසා ඕනම මුද්‍රණකරුවෙකුට, තමන් ලියන කෙනෙකුට, ලේඛකයෙකුට ඒක ලොකු වාසියක් වෙනවා.
කවදාද දවසට පැහැදිලිව මම අපි නොදන්නා කාරණා තුන ඔබ මතු කරා විශේෂයෙන්ම හිතනවා ඊට වැඩිය සුරක්ෂිත ස්ථානයක් තවත් නැහැ කියලා රටේ තිබෙනවා ජාතික ආයතනවල ඔබේ මේ මුල් පිටපත් තැන්පත් වෙනවා නම් ආරක්ෂිතව තබා ගන්නට පුළුවන් නම් ඔබට කවදා හරි අද නෙවෙයි තව අවුරුදු 5කින් 10කින් හරි ඔබට යම් කිසි හානියක් වෙලා ඔබේ ආයතනයට හානියක් වෙච්ච අවස්ථාවකදී වුණත් ඔබට පාවිච්චි කරන්නට ලබා ගන්නට නඩුවකට වෙන්න පුළුවන් වෙනත් අවස්ථාවකට ප්‍රයෝජන ගන්නට ඔබට පුළුවන් සුරක්ෂිතව මේ දේවල් ලබා ගන්න. ඉතින් මේ දේවල් මම හිතන ඔබ නොදැන සිටියා කියලා. ඉතින් ඒ නිසා තමයි අපි වගකීමෙන් වැඩ කටයුතු කරන මහජනතාවත් එක්ක වැඩිරුතු කටයුතු කරන මාධ්‍ය ආයතනයක් විදිහට හිරු හැමදාමත් මෙවැනි දේ සොයා බලා ඔබ දැනුවත් කරන්නේ. තවත් දේවල් කතා කරමු. තවත් පුංචි විරාමයකට යනවා. විරාමයට කලින් කතා බහ කරමින් හිටියේ මේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධව. දැන් අපිට තේරෙනවා ඇති නේද අපි කොයිතරම් මේ දැනුම වර්ධනය කරගන්න ඕනද, දැනුමින් පෝෂණය වෙන්න ඕනද සමාජයේ ජීවත් වෙනකොට, දෙදෙනා වැඩ කටයුතු කරනකොට, නැත්තම් පරිපූර්ණ මිනිසෙක් විදිහට අපේ ප්‍රඥාව බුද්ධිය වර්ධනය කරගන්න කොයිතරම් දුරට පොතපත අපිට වැදගත් වෙනවාද කියන කාරණාව. මොකද ගොඩක් දේවල් හොඳ පොත් පුළුවන් තරම් කියවන්න උත්සාහ කරොත් අපිට හොඳ දේවල් අපේ දැනුමට එකතු කරගන්න පුළුවන්. දැනුම වර්ධනය වෙනවා කියන්නේ අපි නිරන්තරයෙන්ම නිරතුරුවම අපි හොඳ අපේ මනස අපේ ප්‍රඥාව අපි දියුණු වෙනවා. එතකොට තමයි අපිට සමාජයේ ගැවසෙද්දී හොඳ නරක තෝරා බේරාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙම වුණොත් මතන මේ සමාජයේ වෙන බොහොම අයහපත් දේවල් අපි නවත්ත ගන්නත් පුළුවන් මේ විදිහට විශ්වාස කරනවා. අපි ඔබට කිව්වා උදෑසනින්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ රැඳිලා ඉන්නවා කියලා ටානියා. මොකද ටානියා සූදානම්ින් ඉන්නෝ සජීවීව එතන සිදුවෙනා වූ කාර්යභාරය අපිට කියන්න. අපි අයත් සමගින් සම්බන්ධ වෙමු. බ්‍රහස්පතින්දා වින්දනේ උදෑසන තුල කතා බහ කරන්නේ මේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳ. කාර්යභාරය පිළිබඳව කතා බහ කරද්දී මෙතනට ඇවිල්ලා පොතපත කියවීම විතරක් නෙමෙයි තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳව ඔබට දැනුවත් කරනවා. මං ඇවිල්ලා තියෙන මේ ස්ථානය පිළිබඳව දැනුවත් වෙන්නත් එක්ක මම සම්බන්ධ කරගත්ත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ සහකාර සේවා අධ්‍යක්ෂ අනුමා විජේසිංහ මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. අපිට කියනකෝ අනුම මහත්මිය මේ මෙම ස්ථානයේ මොන වගේ කාර්යභාරයක්ද මේ මැදිරිය තුළ මේ කුටිය තුළ සිද්ධ වෙන්නේ කියලා? ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ජාතික මහා ඥාන කෝෂ්ඨාගාරය ලෙස හඳුන්වන්න පුළුවන් දිවෙනේ පළවෙන සෑම පොතකම පිටපතක් පාඨකයාට අවශ්‍ය හැම දෙයක්ම පොතේ සිට රජයේ ප්‍රකාශන ගැසට්, හෑන්සඩ් ආදි හැම වාර සංග්‍රහ පුවත්පත් ආදි සෑම සියලුම ප්‍රකාශනයකම පිටපතක් ලබාගෙන පාඨකයාගේ තොරතුරු අවශ්‍යතා හොඳින්ම ඉෂ්ට කරගන්න පුළුවන් ස්ථානයක් ලෙස අපේ ජාතික පුස්තකාලයේ හඳුන්වන්න පුළුවන්. ඔව්, දැන් අපි මේ ඇවිත් ඉන්න ස්ථානය කියලා කිව්වොත් දැන් මෙතන තියෙනවා කෝ පරණි ගැසට් නිවේදන, ඒ වගේම තවත් බොහෝ වார்த்தාවන් තියෙනවා කියලා කිව්වා. අපි මේ පිළිබඳව චුට්ටක් දැනුවත් කළොත් ඒ වගේ දෙයක් පරිශීලනය කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ පිළිබඳව දැනුවත් වෙන්නේ කියලා අපි චුට්ටක් මතක් කරමු. ඔව්, අපි පුස්තකාලයට පැමිණීමෙන් දිනක සමාජිකත්වයේ ලබා ගැනීම රුපියල් 20ක වගේ සුළු මුදලක් ගෙවලා ඕනෑම කෙනෙකුටම පරිශීලනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඊට අමතරව අපි මේ 2015 අපේ 25 වෙනි සම්වත්සරයේ ඊට කලින් ඉඳන් අපි 2004 ඔක්තෝබර් මාසේ ඉඳන් සියලුම පාඨකයන්ට ඔක්තෝබර් මාසේ පුරාම නොමිලේ සමාජිකත්වයේ ලබා දෙනවා. ඉතින් ඒවන් සමාජිකත්වය ලබා ගැනීමෙන් මුළු අවුරුද්ද පුරාම ජාතික පුස්තකාලයේ නොමිලේ පරිහරණය කරන්න පුළුවන්. ඊට අමතරව 25 වෙනි සම්වත්සරයට සමගාමීව අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, එතකොට අපි අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියගේ අපේ උපදෙස් පරිදි අපි ක්‍රියාත්මක කර අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ සමාජිකත්වය ලබා දීම, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසි ඕනම කෙනෙකුට අපි ආරාධනා කරනවා එන්න ඇවිල්ලා අපේ ජාතික පුස්තකාලේ පරිහරණය කරන්න කියලා. හොඳයි, දැන් එහෙම පරිහරණය කරද්දී අපිට විශේෂයෙන් කියන්නට ඕන කාරණයක් තමයි මහන්සිය, දැන් මේ සාමාන්‍ය ජාතික පුස්තකාලෙන් නම් අපිට දෙයක් අවශ්‍ය නම් එතනින් එළියට බැහැරව අරගෙන යන්න පුළුවන්. දැන් මෙතනින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්ද කොහොමද? විශේෂත්වයේ තියෙන්නේ සාමාන්‍ය මහජන පුස්තකාලයේ පොත් බැහැර දීමක් කරනවා. නමුත් ජාතික පුස්තකාලය කියන්නේ තැන්පත් පුස්තකාලයක්, විමර්ශන පුස්තකාලයක්. ඒක නිසා ආව කෙනෙකුට පුළුවන් අදාළ ඡායා පිටපතක් පමණයි ලබා ගන්න. හැබැයි සම්පූර්ණ ඡායා පිටපත ලබා දෙන්නේ බුද්ධිමය දීපල නීතිය යටතේ දෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා ලබා දීමට කටයුතු කරනවා.
හොඳයි අපි ඒ තවත් බොහෝ දේ කතා බහ කරන්න සූදානම් මේ ස්ථානයේ සිට මැදිරිය තුලත් මෙහි කාර්යභාරයේ මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොහෝ දේ කතා බහ කරන අතරතුර අපි මේ ස්ථානයටත් ඇවිල්ලා තවත් කතා බහ කරන්න සූදානම්යි. අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙන්නට. ස්තුතියි තානියා නැවතත් ඔබව සම්බන්ධ කරගෙන හිතුල සිදුවෙන්නව තවත් කාර්යභාරයන් ගැන කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම මහජනතාව වෙනුවෙන් සිදුවෙන්නව මහජන සේවය පිළිබඳව අපේ ජනතාව දැනුවත් කිරීම අතිශයින් වැදගත් මේ කාල සීමාව තුළ. මා කැමති ඔබතුමාගෙන් දැනගන්න අපිට දැනගන්න ලැබුණ මේ ISBN කියන සහතිකයක් පිළිබඳව මේ ලබා දෙන්නේ මොකටද? මේ මොකක්ද මෙහි අරමුණ? එතකොට මේක සහතිකයක් නෙවෙයි, ISBN කියන්නේ කිසියම් පොතකට දෙන මේ අංකයක්. ඉතින් මේ අංකය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න අංකයක්. මම තමයි ලෝකේ සියලු රටවල මේ අංක ක්‍රමයේ තියෙනවා. ISBN කියලා කියන්නේ International System of Book Numbering. ජාත්‍යන්තර පොත් අංකගත කිරීමේ ක්‍රමය. ඒ ක්‍රමයේ අනුව කිසියම් පොතකට අංකයක් ලැබෙනවා. පොත්වලට විතරද මේ අංකය ලබා දෙන්නේ? ඒ පොත් ඊට පස්සේ ලැබෙනවා වාර ප්‍රකාශන වලට. වාර ප්‍රකාශන ලැබෙන අංකය අපි හඳුනන්නේ ISSN කියලා. International System of Serial Numbering කියලා. ඒවත් මේ වාර ප්‍රකාශන නිසා. එතකොට ඒ වගේම සංගීත මේ තැටිවලට එහෙම ලබා දෙන්න පුළුවන්. එතකොට මේවා පුළුවන් කියලා කියන්නේ ලබා දෙනවාද නැත්නම් ලබා දෙනවා? මේ සංගීත ප්‍රකාශනවලට ප්‍රකාශනවල ලබා දෙන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ ක්‍රමය අනුව කිසියම් පොතකට කිසියම් ප්‍රකාශනයකට අනන්‍යතාවයක් ලැබෙනවා. ඒ අංකය තියෙන තව පොතක් තියෙන හැටියක් නැහැ. ඒතර ඒකෙන් ආරක්ෂාවකුත් ලැබෙනවා, අනන්‍යතාවකුත් ලැබෙනවා. ඒ පොත ඒ කිසියම් පොතක් හැටියට ප්‍රකාශනපත් වෙලා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ලබා ගන්න පුළුවන් අපේ ආයතනය තමයි. ඉතින් සියලුම ලේඛකයෝ සියලුම වාර ප්‍රකාශ කරන අය ඒ ඉල්ලීම කරනවා. කලින් පස්සේ අපි ඒක ලබා දෙනවා. ඒ අනිවාර්ය දේ ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙන දේ අංකේ ලබා ගත යුතුමයි කියන්නේ. අනිවාර්යමයි කියන්න බෑ. කෙනෙකුට ඒ අංකේ නැතුව ප්‍රකාශනපත් කරන්න පුළුවන්. නමුත් ඒ අංකේ ඇතුළ ප්‍රකාශනපත් කිරීම උඩ තමයි ඒකට ඒ ප්‍රමිතියකට ප්‍රතිලාභ ලැබෙන්නේ. ඔව්. ඒ වැඩි ප්‍රතිලාභ ලබා ගන්න නම් මේ ISBN පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම ලබා ගන්න නම් මේ අංකේ ලබා ගත්තොත් වඩා වඩා හොඳයි කියලා ඔබතුමා කියන්නේ. දැන් නවක ලේඛක ලේඛිකාවන් බිහි වෙනවා. දැන් ඔවුන් කොහොමද මේ යම්කිසි ඔවුන් දැන් නිර්මාණය කරන්න ආව ලියන්න ආව පොතක් තිබෙනවා නම් ඒ දේවල් ඉදිරිපත් කරලා කොහොමද මේ පොත මහජනතාව අතරට ගෙනියන්නේ? ඔබ ආයතනයේ ලබා දෙන සේවය මොකක්ද ඒ සඳහා? දැන් අපේ ආයතනයේ දැනට ඒ වාගේ ව්‍යාපෘති කීපයක් තිබෙනවා. එතකොට මිට කල්ලා තිබුණා. දැන් ඒක තවත් සංවර්ධනය කරලා ඒ ව්‍යාපෘති කීපේ තියෙනවා. එකක් තමයි ඕනම ලේඛකයෙකුට තමන්ගේ අත්පිටපත අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අලුත් කෙනෙක්ට වුණත් පුළුවන්, ප්‍රවීණයෙකුට වුණත් පුළුවන්. ඒ පිටපත අපි සමීක්ෂණ මණ්ඩලයකින් අනුමත කරගත්තට පස්සේ අපි ඒකට කිසියම් ආධාරයක් කරනවා. ඒ කියන්නේ මේ පොතට පොතින් පිටපත් සංඛ්‍යාවක් ගන්න අපි පොරොන්දු පත්‍රයක රස්සම් කරනවා. ඊට පස්සේ ප්‍රකාශපත් කරාට පස්සේ ඒක ලබාගෙන ඔවුන්ට ඒ මුදල් ගෙවනවා. එතකොට ඒ පොත ප්‍රකාශපත් කිරීම පහසුවක් ලැබෙනවා, අලෙවි කිරීම පහසුවක් ලැබෙනවා. එතකොට ඒ එක ඒ අතර තව විශේෂ ව්‍යාපෘතියක් තිබෙනවා, ළමා සහ යෞවන මේ පොත් පිළිබඳ. ඒකත් ඒ ක්‍රමයටම කරන යනවා. අපි මේ අවුරුද්දේ අදහස් කළා විශේෂයෙන්ම මේ පර්යේෂණ ග්‍රන්ථවලට මේ ආධාර කරන්න. උද පරිශ්‍රණ ග්‍රන්ථයක් කියලා කියන්නේ බොහොම කිසියම් ලේඛකයෙක් හුඟක් මහන්සි වෙලා කරන කෘතියක්. ඉතින් ඒ වාගේ කෘතියකට උදව් කරන්න ඕනේ. උදව් කරන්න ජාතික ආයතනයක් තියෙනවා. ඊට අමතරව ඒ වගේ පරිශ්‍රණ කෘතියක් විශාල වශයෙන් ඒ කියන්නේ ලොකු පොතක් නේතකොට ඒක ටිකක් අඩුවෙන් මේ විකිණෙන්නේ. ඒ බඳ පොතක් ප්‍රකාශනපත් කරන්න ටිකක් ප්‍රකාශක මැලි. මොකද උන්ගේ වෙළඳ මේ ලාභය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අපි පර්යේෂණ කියන්නේ ශාස්ත්‍රීය මට්ටමේ පර්යේෂණ කෘතිවලට ටිකක් වැඩි ආධාරයක් ලබා දෙන්නේ කියලා. අපි ඒ ව්‍යාපෘතියක් දැන් ආරම්භ කරලා තිබෙනවා. ලබන උදේ ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා. ඉතින් මේවා ලේඛන ලැබෙන ප්‍රතිලාභ. ඊට අමතරව අපේ අනුමැතියක් ඇතිව හෝ නැතිව ප්‍රකාශනපත් වුණු මේ අනෙකුත් ප්‍රකාශන වලිනුත් අපි කිසියම් ප්‍රමාණයක් මුදල් වලට ගන්නවා. අරගෙන පුස්තකාලයට ලබා දෙනවා. මේ අපේ මණ්ඩලය ආධාර දෙනකොට ඒ පොත්පත් දෙනවා. ඒ නිසා ඒ බඳු ක්‍රමයකිනුත් ලේඛකයන්ට උදව් වෙනවා. ඉතින් අතපස්සේ මේ ආයතනය ලේඛකයින්ට
ආධාර කරන ආයතනයක් හැටියටත් දැන් ජනතාව අතර විශේෂයෙන් දෙකකින් අතර ජනප්‍රසාද පත්‍රලා තියෙනවා කියන එක අපි හැඟීම. ඔව් සුනිල් මහත්තයා දැන් අපි තුම ඕනම කෙනෙක් දැන් පොත්පත් වෙනට පුළුවන් ඔය CD තැටි වෙනට පුළුවන් මේකේ නීත්‍යානුකූල අයිතිය ලබා ගන්න කොයි ආකාරයෙන්ද ඒ පිළිබඳව කොහොමද කටයුතු කරන්නේ? ඔව් ඕනම ප්‍රකාශනයක් ප්‍රකාශයට පත් කරලා පස්සේ ඒ ප්‍රකාශනයේ ලියපු කෙනාට තමයි මූලික වශයෙන් අයිතිය තියෙන්නේ ඕනම ප්‍රකාශනයක. ඒ නිසා මේක කට්ටුට තියෙන හිමිකම් අයිතියක් තියෙනවා. අපි දන්න ප්‍රකාශන හිමිකම් නීතිය කියලා රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය යටතේ කට්ටුට තමන්ගේ ලේඛනයේ සම්පූර්ණ අයිතිය හිමි වෙනවා. සංගීත තැටිවල පවා. පවා. ඒක වා ඒක තමන්ගේ පොතේ ඒක ලියුවත් නොලියුවත් මේක මට අයිතිය කියලා තමන්ට ඒක අනිවාර්යයෙන්ම අයිතියක්. ඒක කියන සදාචාරාත්මක අයිතිය කියලා. මොරල් රයිට්ස් කියලා කියනවා. ඒ අයිතිය යටතේ ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රකාශනයේ අයිතිය තමන්ට තියෙනවා. දැන් ලංකාවේ නීතිය අනුව 2003 අංක 36 ප්‍රකාශන හිමිකම් නීතිය අනුව ඕනම කෙනෙකුට තමන් ලියන ප්‍රකාශය තමන් ජීවිත කාල තක්කත් අයිතිය. තමන් ජීවිතක්ෂර පත් වෙලත් අවුරුදු 70ක් යනකම් තව කෙනෙකුට අවසරකින් තොරව ඊ තියෙන දේවල් ලබා ගැනීමේ අයිතියක් නැහැ. අපිට සංගීතය නම් ගීතයක් වුණනම් අපිට ශ්‍රවණය කරන අයිතිය තියෙනවා. පොතක් නම් පොතක් කියවන්න පුළුවන්. නමුත් ඒ අපි සංගීත ඇටියක් නම් අපිට අනවශ්‍ය විදිහට අපි මුද්‍රණය කරලා කත්වේ කරපු කෙනාගේ අවසරකින් තොරව අපිට ප්‍රකාශයට පත් කළ මුදල් රුපියල් ගන්න බෑ. පොතක් වුණත් ඒ වගේ තමයි. පොතක් කට්ටුගේ අවසරකින් තොරව තව කෙනෙකුට මුද්‍රණය කරලා හොර රහසේ විකුණලා ආදායම් ලබා ගන්න හැකියාවක් නැහැ. එහෙම කරොත් ඒක අපේ රටේ නීතිය අනුව ඒක නීති විරෝධී ක්‍රියාවක්. ඒ ප්‍රකාශනික නීතිය අනුව. ඒ නිසා පුස්තකාලයක ස්වභාවය තමයි අපි දන්නවා. අපි පුස්තකාලයාධිපතිවරු වශයෙන් පුස්තකාලයක අපි වගකීම තමයි පාඨකයන්ට මේ දේවල් ලබා දෙන එක. ලබා දෙනකොට අපි පාඨකයන්ගේ තියෙන තොරතුරු දැන ගැනීම අයිතියත් ආරක්ෂා කරන ගමන් අනිත් පැත්තට ලේඛකයන්ගේ ලේඛන අයිතියත් අපි ආරක්ෂා කරන්න ඕනේ. එතෙන් තමයි අපි කියන්නේ අර සාමාන්‍ය පොතකින් පොතේ සියල්ලම අපි ඡායාපිටපත් කරලා දෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා පාඨකෙක් පුස්තකාලයකට අපි පොත බැහැර දෙන්නේ නැත්නම් ඔහුගේ ප්‍රයෝජන සඳහා අපි යම් ප්‍රමාණයක් ඔහුට ලබා දීම අවශ්‍යයි. එතෙන්දී අපිට දන්න විශේෂයෙන්ම මේ නීති තුළම තියෙනවා සාධාරණ භාවිතය කියලා. ෆෙයර් සාධාරණ භාවිතය යටතේ අපිට පුළුවන් කෙනෙකුට යම් ප්‍රමාණයක් පිටපත් ඡායාපිටපත් ලබා ගන්න දෙන්න පුළුවන්. අපි තීරණය කරනවා මේක මේ මුදල් උපයා ගැනීම කරන්නේ හුදෙක් තමන්ගේ මේ ශාස්ත්‍රීය කටයුත්ත කරන්නේ මේක භාවිතා කරන්න කියලා අපි දැනගත්තට පස්සේදී අපිට වැඩිපුර ප්‍රමාණයක් පිටපත් ලබා දීමේ හැකියාව තියෙනවා සාධාරණ භාවිතයේ යටතේ ෆෙයර් යූස් කියන නීතිය යටතේ. ඔව් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දැන් අද දවසේදී අපි මේ පොත් සම්බන්ධව ගොඩක් දේවල් කතා කරා. විශේෂයෙන්ම පුස්තක ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් වෙන කාර්යභාරය ගැන කතා කරා. ඔබ දෙපළට මේ ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් සුබදාසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශාල මහජන සේවයක් කරන්න ආව ආයතනයක් පිළිබඳව අපි ජනතාව දැනුවත් කරා හීරෝ නාලිකාවෙන්. විශේෂයෙන්ම නීතිමය තත්ත්වය කොයි විදිහටද සිද්ධ වෙන්නේ, අපිට හිතුවට පොතක් මුද්‍රණය කරන්න පුළුවන්ද, එහි නීති මේ තත්ත්වය මොකක්ද, අයිතිය සම්බන්ධව ගැටලුව තියෙනවා නම් කොයි වගේද ක්‍රියාත්මක කරන්න, මුල් පිටපත් කොහෙද අපි තැම්පත් කරන්න ඕනේ, මෙන්න මේ දේවල් ඔබ නොදැන සිටියා. ඉතින් ඒ නිසා දැන් විශේෂම පුවත්පත් නීත්‍යානුකූල ලීවිලි සම්බන්ධව අපි කතා බහ කරනකොට එහි තිබෙනා වූ හරියම නීතිමය තත්ත්වය මොකක්ද, සමහරක් විට මං හිතන්නේ ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන් මේ කරුණු කාරණා. ඉතින් ඒ නිසා අපි පුස්තකාල කිව්වහම පොත්පත් පමණක් නෙවෙයි, ඊට පරිබාහිරව කෙරෙනා වූ විශාල වූ කාර්යභාරයක් තිබෙනවා. ඒ සම්බන්ධව ඔබ දැනගෙන සිටියා නම් නීතියට පටහැනිව ක්‍රියා කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ. නීතියට අනුව විශේෂයෙන්ම මුද්‍රණ ආයතන පවත්වාගෙන යන කෙනෙක් නම් ඔබ දන්නවා දැන් කොයි ආකාරයෙන්ද අපි වැඩ කටයුතු කරන්න ඕනේ, අපි කොයි විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ, අපි කොහොමද අපි මුල් පිටපත් පාර දෙන්න ඕනේ, මේවා අනිවාර්ය සේවාවන්. ඉතින් ඒ පිළිබඳව හරියට ඔබ දැනගෙන සිටියා නම් ඔබට පුළුවන් බියක් සැකක් ඉතින් තොරව ඔබේ ආයතනය පවත්වාගෙන යන්න වගේම මේ පොත්පත් මුද්‍රණය සඳහා යොමු වන්නටත්. ඉතින් මං හිතනවා අපි බොහෝ දේවල් ඔබව දැනුවත් කරා. ඒ වගේම තානියා අපිට මේ එහි ස්ථානයේ ඉඳලා තොරතුරු අරගෙන ආවා. ඒකට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අපි ලැබෙන ප්‍රශ්නත් සෝදානම් වෙනවා තවත් ඔබ නොදන්නා දේවල් පිළිබඳව තවත් ආයතනය සම්බන්ධ කරගෙන කතා බහ කරන්නට. එහෙමනම් රැඳිලා ඉන්න බ්‍රහස්පතින්ද වින්දනේ උදෑසනින් තවත් බොහෝ දේවල් දැක බලා ගන්නට ඔබට තිබෙනවා. අපි පුංචි විරාමයක් අරගෙන ඉක්මනටම මුණ ගැහෙමු. සුබ දසනක්.
ඔබට සුබ දවසක් නිරෝගී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඔබ සුවෙන් සැපෙන් ඉන්න එක අපේ බලාපොරොත්තුව නිසා. ඉතින් ඔබට සුවෙන් ඉන්න කියන ගමන් ඔබට තියෙන ගැටලුවකට විසඳුමක් අරගෙනයි අපි මේ විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ. මේ ගැන කිව්වොත් ඔබට මට අපි හැම දෙනෙකුටම බොහෝ දෙනෙකුට අද වෙනකොට සුලභව දකින්නට ලැබෙන රෝග තත්ත්වයක් පිළිබඳව අපි කතා කරන්නේ. මේ රෝගයට කියන්නේ ආයුර්වේදේ නම් අම්ල පිත්ත රෝගය කියලා. එහෙම කිව්වම දන්නේ නැත්නම් මෙන්න මේ නම කිව්වොත් ඔබ හොඳින් හඳුනනවා ඇති. ගැස්ට්‍රයිටිස්. අද අපි කතා කරන්න හදන්නේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් වන ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව. මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර මහතා. ආයුබෝවන් සුබෝදෑසනක් වෛද්‍යතුමනි. ආයුබෝවන්. අපිට මුලින්ම පැහැදිලි කරලා දෙන්නකෝ මේ ආම්ල පිත්ත රෝගය. එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය කියන්නේ මොකක්ද කියලා අපි එතනින් ආරම්භ කරමු කතා බහ. ආයුර්වේදයේ තියෙන රෝගවලින් හුඟක් දෙනෙක් ආයුර්වේද නම කිව්වම දන්නේ නැතුව හැබැයි වර්තමාන වෙනකොට ගැස්ට්‍රයිටිස් කියන නමින් බොහෝ දෙනෙක් හඳුනන රෝගයක් තියෙනවා. ඒක තමයි ආයුර්වේදයේ අපි කියන ආම්ල පිත්ත රෝගය කියලා. ඇඹුල්ලු පිත කියන වචනයෙන් තමයි තියලා තියෙන්නේ මේ ආම්ල පිත්ත කියලා හඳුන්වන්නේ. මේ රෝගය ගොඩක් දෙනෙකුට සමාජයේ තියෙන නිසාත් මේ රෝගය ගැන අපි ආයුර්වේදයේ තියෙන කොයි වගේද කියලාත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ආම්ල පිත්ත කියන රෝගය, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය පුද්ගලයෙකුට හැදෙන්නේ ආමාශය ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝගයක් තමයි මේ ආම්ල පිත්ත රෝගය, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය. මේක පරම්පරාවෙන් එන රෝගයක්වත් බෝ වෙන රෝගයක්වත් නෙමෙයි, තමන් විසින් සාදා ගන්නා වූ රෝගයක්. විශේෂයෙන්ම කියන්න ඕන තමන්ගේ නොසලකිලිමත් ආහාර රටාවත්, ජීවන රටාවේ වෙනස් වීමත්, විශේෂයෙන් වතුර බීමේ වෙනස්කමත් නිසා පුද්ගලයන් විසින් හදා ගන්නා වූ රෝගයක් තමයි ආමාශ්‍රය ආශ්‍රය ඇති කරන ගන්න මේ ගැස්ට්‍රයිටිස්, එහෙම නැත්නම් ආම්ල පිත්ත රෝගය කියලා කියන්නේ. මෙතන මහත්මයා දැන් අපි අහනවනේ විවිධ වයස් කාණ්ඩවලට අයත් වන රෝග තත්ත්වයන් තියෙනවනේ. දැන් අපි යම් යම් රෝග දන්නවා මේ රෝගේ හැදෙන්නේ මෙන්න මේ වයසේදී. මේ රෝගේ හැදෙන නම් මේ වයස් සීමාව පහු කරන්න ඕනේ. මේ විදිහට තියෙනවනේ. ඒ විදිහට ආම්ල පිත්ත රෝගයටත් තියෙනද යම්කිසි නිශ්චිත වයස් සීමාවක්? නෑ, ආම්ල පිත්ත රෝගය කියන එක ජීවිත කාලයේ කෙනෙකුට කවදාවත්ම හැදෙන්නෙත් නැති වෙන්න පුළුවන්. නමුත් මේක ගොඩක් දෙනෙකුට වර්තමාන වෙනකොට බොහෝ දෙනෙකුට මේ රෝගය තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි වයස් භේදයක් නැතුව ඇති වෙන්නේ. විශේෂයෙන් පළවෙනි කාරණාව තමයි වතුර බොන එක අඩු වීම. දෙවෙනි එක තමයි ආහාරවල පිළිවෙලක් නැතුව ආහාර ගන්න එක. එක්කෝ සමහර වෙලාවකට අපි උදෑසන ආහාරය අත්‍යවශ්‍ය දේ කෙනෙක් නොගන්න පුළුවන්. මේ හැම කාලයක් යනකොට ඒක ගැස්ට්‍රයිටිස් රෝගේ, එහෙම නැත්නම් ආම්ල පිත්ත රෝගයේ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත කාලේ අර අපි සමහර තියෙන වාත රෝග එහෙම අවුරුදු 55 60 එහා පැත්තේ හැදෙන තුනටි අමාරු, ඇවිලිල්ල, කොන්දේ අමාරු, ආම වාත එහෙම කියන ආතරයිට් වගේ රෝග නිශ්චිත කාලයකින් සමහරුන්ට ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ගැස්ට්‍රයිටිස් එවත් ආම්ල පිත්ත රෝගය මෙහෙම නිශ්චිත කාලයක් නැහැ, හැදෙන්න පුළුවන් ඕනෑම වයසක. ගොඩක්ම තියෙන්නේ පාසල් යන ළමයින්ගෙන් වැඩි දෙනෙකුට මේ ආම්ල පිත්ත රෝගය, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය දැනට තියෙනවා. ඒ තීමටත් ප්‍රධාන හේතු කාරණා කීපයක් තියෙනවා. ඒවත් අපි කතා කරමු. ඒ නිසා මේ ජීවිතයේ ඕනෑම කෙනෙකුට මේක ඇති වෙන්න පුළුවන්. අපි අද අපේ වැඩසටහන බලන කෙනෙකුට අද ආම්ල පිත්ත රෝගය, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය නැත්නම් එයාට මේක යථා කාලයේදී ආහාරවල ගන්න ආහාර රටා වෙනසක්, වතුර බීමේ වෙනසක්, වතුර බීම අඩු වීම, එහෙම නැත්නම් සමහරල දීර්ඝකාලීන ඔය ඖෂධ වර්ග පාවිච්චි කරන එකෙන් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආම්ල පිත්ත රෝගය වයස් සීමාවක් නැහැ. කෙනෙකුට අද නැතත් මේක ඉදිරි කාලයේදී ඇති වෙන්නත් පුළුවන්. ඒ දැනුවත් වීම ඔබට ඉතාම වැදගත් වේවි. රෝගය තිබෙනවා නම් පමණක් නෙවෙයි, රෝගය හැදෙනටත් ඉඩ තිබෙන නිසා එයින් වැළකීමත් ඉතාම වැදගත්. ඒ නිසා ඒ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඔබට ගැටලුවක් තිබෙනවා නම් ආම්ල පිත්ත රෝගය පිළිබඳව දැන කියා ගන්නට ඔබටත් අවස්ථාවක් තියෙනවා. අපත් සමග සම්බන්ධ වන්න මම දුරකථන අංක මතක් කරන්න. 0112 444 555, 0112 444 556 මේ දුරකථන මාර්ග ඔබ වෙනුවෙන් විවෘතව තියෙනවා. ඔබට පුළුවන් සජීවීව අපත් සමග සම්බන්ධ වන්නට. මට තවත් කාරණයක් අහන්න හිතෙන වෛද්‍යතුමනි, දැන් මේ ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය අපිට ඉස්සර කාලේ වැඩි අහන ලැබුණු රෝග තත්ත්වයක් නෙවෙයි. නමුත් අද වෙනකොට අපි අහන කෙනාට ගැස්ට්‍රයිටිස් තියෙනවා. මේ වෙන හේතුව මොකක්ද? මොන වගේ හේතුවක් නිසාද මේ තරම් සුලභ වෙලා තියෙන්නේ අද වෙනකොට? ඇත්ත වශයෙන්ම සමාජයේ බහුතරයකට තියෙන රෝග අතර ප්‍රධානම රෝගයක් තමයි මේ ගැස්ට්‍රයිටිස් රෝගය. එහෙම නැත්නම් ආම්ල පිත්ත රෝගය. මේක
මම මුලින්ම කිව්වා මේක පරම්පරාවෙන් එන එකක්වත් බෝ වෙන රෝගයක්වත් නෙමෙයි. නමුත් මේක අපේ ආහාර රටාවේ තියෙන විකෘතිතාවය නිසාත් වතුර බීමේ අඩු වීම නිසාත් මේ රෝගය වර්තමාන වෙනකොට ගොඩක් දෙනෙකුට තියෙනවා. අපේ ආයුර්වේදයේ සඳහන් කරනවා පළවෙනිම කාරණාව අපේ ආයුර්වේදයේ කියනවා කුඩාතරම ළමයින්ට වයස මාස 6න් අඩු ළමයින්ට අපි පාවිච්චි කරන රතකල්කය කියලා දෙයක්. දැන්ට වර්තමාන වෙනකොට මේක පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් මේ අම්මලා මේක දන්නෙත් නැහැ. ඒ නිසා සමහරලාට ප්‍රතිශක්තිකරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙකුට වයස අවුරුදු 4-5 යන පොඩි ළමයි වෙනකොට මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ ගෑස්ට්‍රයිටිස් රෝගය වර්තමානයේ වෙනකොට ගොඩක් දෙනෙකුට තියෙන අනිත් කාරණාව තමයි මේ ආහාර රටාව. මම මුලින්ම කිව්වේ මේක. ඒකෙදි පළවෙනි කාරණාව කියන්න ඕන අපි කුඩා ළමයින් පාසල් යන ළමයින්ට මේ රෝගේ වැඩි වෙන ප්‍රධානම හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ළමයින්ට උදේට ආහාර දීමේ ආහාර නොදී යෑම. කුඩා ළමයින්ට ආහාර නොදීම පළවෙනි කාරණාව තමයි. ඒකෙදි අපි ළමයින්ට කුඩා ළමයින්ට ඉස්කෝලේ යන්න කලින් දෙන ලොකු කිරි ජොග්ගුවක් පිටි එකක්. ඇත්ත වශයෙන් මේක මේ ගුණදායක බවින් මම දන්නේ කොයිතරම් දුරට අම්මලයකින් බලාපොරොත්තු වෙනද කියලා. මේ කිරි එක පාවිච්චි කරාට පස්සේ ගොඩක් ළමයින්ට උදේ ආහාර වේල මග හැරෙනවා. මොකද ආමාශය කුඩයි, ලොකු කිරි ජොග්ගුවක් දෙන්නේ ඒකෙන් භාගයක් විතර ආමාශය පිරුණා. ආහාර අපි දන්නවා ආහාර ගන්න එකේ ආහාර අප්‍රියතාවය, එහෙම නැත්නම් ආහාර බඩගිනි වෙන්නේ නැතිකම නිසා ගන්න උදේ ආහාර වේල ප්‍රමාද වෙනවා. සමහර වෙලාවට ඒකට ඔතල දෙන කෑම එක සමහරලාට පාම් වගේ සෑන්ඩ්විච් වගේ දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් ෂණික නූඩල්ස් වගේ දෙයක් දෙන්න පුළුවන් ළමයට ඉස්කෝලේ ගෙනහිල්ලා කන්න. එතකොට ඒ වගේ කෙනෙකුට මේ ගෑස්ට්‍රයිටිස් රෝගය කියන හරිම පහසුවෙන් ඇති වෙන්න පුළුවන් රෝගයක්. ඒ වගේ ළමයින්ට පාසල යන ළමයින්ට අපි විසින් අපේ නොසලකිලිමත්කම නිසා මේ රෝගය හදලා දීලා තියෙනවා. අනෙත් එක තමයි මේ කුඩා ළමයින්ට ගොඩක් ළමයි වතුර බොන එක අඩු කරනවා. හුඟක්ම ළමයින්ට අපි දන්නවා ඉස්කෝලේ යන ළමයින්ට ගෙදර ඉන්නකොට වතුර ටිකක් පවා ගන්න හරි වදයක් වෙන්න වෙනවා. ඒ කියන්නේ වතුර බොන ප්‍රමාණය හුඟක් අඩුයි. එතකොට අපේ ශරීරය අපි දන්නවා ආයුර්වේදයේ අනුව උෂ්ණාධික ශරීර ඇති වෙනවා. අපි කියන ඇඟේ හීට් එක වැඩි වෙනවා කියන්නේ. ඒ ශරීර උෂ්ණාධික වුණාට පස්සේ ආයුර්වේදයේ අනුව ගෑස්ට්‍රයිටිස් රෝගේ ඉතාමත් පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. අනෙත් ඒ කාරණා තමයි අපි බඩගින්නේ අපි තියෙනවා ආයුර්වේදයේ වර්ග හතරක්. එකක් තමයි මන්දාග්නිය. මන්දාග්නිය කියන්නේ බඩගිනි අඩු බව. දෙවැනි එක තමයි තීක්ෂ්ණාග්නිය. තීක්ෂ්ණ කියන්නේ බඩගිනි වැඩි. අර නිතර බඩගිනි වෙනවා. අපි කියන්නේ කපුටෙක් කනවා වගේ සැරෙන් සැරේ කනවා කියලා. ඒ වගේ තීක්ෂ්ණාග්නිය. විෂමාග්නිය. විෂමාග්නිය කියන්නේ සැරෙන් සැරේට බඩගිනි එතෙනවා. අර පිළිවෙලක් නෑ. අපි සාමාන්‍ය කෙනෙකුට තියෙනවා තුන් වේලයි කන්න. තුන් වේල හොඳට බඩගිනි වෙනවා. අනිත් එක තමයි සමාග්නිය. සමාග්නිය කියන්නේ නිරෝගී පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දවසට වේල තුනකට හොඳට බඩගිනි වෙනවා. මේ අග්නිය ඒ කියන්නේ බඩගින්න වෙනස් වුණාම තීක්ෂ්ණ අග්නිය එහෙම ඇති වුණාම ගෑස්ට්‍රයිටිස් රෝගය කියන්නේ ඉතා පහසුවෙන් හැදෙන්න පුළුවන් රෝගයක්. මේකෙදි රෝගය සරල වුණාට වෙන පීඩාව ඉතාමත් ලොකුයි. අපි දන්නවා කෙනෙකුට බඩපපුව දැවිල්ල, බඩ පුරවා දැමීම, අධික හිස රදය, කෑම අප්‍රිය වීම, අර උගුරට ගුඩුස් යන එක, ඊට අමතරව ගෑස්ට්‍රයිටිස් රෝගය වැඩි වුණාට පස්සේ පපුවේ කැක්කුමෙන්න පුළුවන්. අපේ පපුවේ හෘදේ වස්තුවේ පැත්තේ වම් පැත්ත කැක්කුම වෙන්න පුළුවන්. මේ ගෑස්ට්‍රයිටිස් උග්‍ර වෙච්ච කෙනෙකුට මේ පපුවේ කැක්කුම ඇඳුනම සාමාන්‍යයෙන් හිතන හෘදේ වස්තුවේ ආබාධයක් කියලා. ඕනම රෝගයක ඒව අවස්ථාවකටපත් වුනාම රෝහල්ගත කරාම ඉස්සෙල්ලම කරන්නේ හෘදේ වස්තුව පරීක්ෂා කරනවානේ, ECG අරගෙන. ඒ පරීක්ෂා කරලා තමයි දෙවෙනුව ගෑස්ට්‍රයිටිස් රෝගයද කියලා බලන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම පීඩාකාරී රෝගයක්. මේ ප්‍රධාන වශයෙන්ම ගෑස්ට්‍රයිටිස් අපි කිව්ව ආමාශයගත වුණාට මේකෙන් ඇතිවන අනෙකුත් බලපෑම් ගොඩක් වැඩි. කෙනෙකුට තියෙන්න පුළුවන් අධික හිස රදයක්. කාලයක් තියෙන හිස රදයක්. හැබැයි මේකට ප්‍රතිකාරත් ගන්නවා. නමුත් తాවකාලිකව අඩු වෙන ප්‍රතිකාර වලින් මේක ඔළුවේ කැක්කුම අඩු වුණාට ගෑස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර නොකරන තාක්කල් මේ රෝගය తాවකාලිකව අඩු වෙනව නැවත මතුවෙනවා. අපිට ආහාර පරක් වුණාම, වතුර බොන ප්‍රමාණය පරක් වුණාම, මානසික පීඩනයක් වුණා, ගොඩක් දෙනෙක් කාර්යබහුල සමාජයේ පීඩනයකින් ඉන්නේ. ඒ වගේ කෙනෙකුට ගෑස්ට්‍රයිටිස් රෝගේ රෝග ලක්ෂණ ඇති වෙන්නට පෙර ඉඳලා ඒක හදාගෙන තියෙනවා. ඒ වගේ දෙයක් ගෑස්ට්‍රයිටිස් රෝගයකින් පිට දාන්න පුළුවන්. ඒ නිසා අපේ ආහාර රටාව වෙනස් වෙනවා වගේම වෙනස් අපි විසින් වෙනස් කරගත්තා වගේම සමහර අපි තියෙන කාර්යාලයේ ප්‍රශ්නයක් වෙලාවේදී අපිට බඩගින්නක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මානසික ආතතිය එක්ක අපේ මේ බඩගින්න වෙනස් වීම සිදු වෙනවා. ඒක ගෑස්ට්‍රයිටිස් රෝගේ ඇතිවීම සඳහා ප්‍රබලම බලපානවා. මම මුලින් කිව්වා අපේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න කාරණා තුනයි බලපාන්නේ.
සාමාන්‍ය සත්ත්ව කොට්ටාසයක් ජීවත් වෙන කාරණා තුනයි. එක තමයි ආහාර. දෙවෙනි එක නිද්‍රාව. තුන එක තමයි ප්‍රජා භෝග කිරීම. ඔය තුන හැරෙනකොට සත්ත්ව කොට්ටාසේ වෙන අපි විසින් දාගනිපු වැඩ තමයි අනිත්‍යය තියෙන්නේ. කාර්යාලය යනවා, කුඹුරු කරන ඒවා, මේ වෙනින් වැඩ කරන ඒවා ඔක්කොම තියෙන්නේ මිනිසුන් විසින් හදාගත්ත දේවල්. මේ තුනම සමාජයේ බොහෝ වෙලාවට මේ කාටවත් නිසි ආකාරව කෙරෙන්නේ. පළවෙනි එක තමයි ආහාර. ඒ ආහාර ගන්නවා කියන එක අපි උදේ ආහාරය දවල් 11:00 අරගෙන එහෙම නැත්නම් 10:00 අරගෙන නිරෝගී පුද්ගලයෙක් වෙන්න බෑ. එතකොට එතනින් අපි ඒක කඩාවැටලා. දෙවෙනි කාරණය තමයි නිද්‍රාව. ගොඩක් දෙනෙක් අධික නිදි මරණ කට්ටිය ඉන්නේ. ඒක වෙලාවක් නැහැ. ගොඩක් ළමයි පාඩම් කරන නිසා, නැත්නම් කාර්යාල වෙලා නිසා, නැත්නම් නිකම්ම ඉන්නවනම් Facebook එකේ හැරින්න කෙනෙකුට, නිදි මරණ කෙනෙකුට මේක වැඩි. ඒ හින්දා අපි දන්නවා මේ රෝගය ඇතිවීම සඳහා හේතු ගොඩක් තියෙනවා වගේ මේක සඳහා දැනුවත් වුණොත් මේ ගැස්ට්‍රයිටිස් රෝගය ඉතාම පහසුවෙන් සුව කරගන්න පුළුවන් ආයුර්වේද ක්‍රම අනුව රෝගයක්. ඔන්න ඔය විදිහට තමයි අපි මේ කරුණු කාරණා පිළිබඳව කතා කරන්නේ. තවත් කතා කරන්න බොහොම දේ තියෙනවා මේ රෝගය පිළිබඳව. ඊට කලින් අපි පුංචි විරාමයකට යන්නයි හදන්නේ. විරාමෙන් පස්සේ අපි නැවතත් එකතු වෙනවා විඳිනිය උදෑසනත් එක්ක. අපි කතා බහ කරමින් හිටියේ අම්ල පිත්ත රෝගය පිළිබඳව. මම කියන්නේ ඔබට පුළුවන් කියලා සජීවී අපිත් එක්ක එකතු වෙන්න. ඔන්න ඒ විදිහට කෙනෙක් එකතු වෙනවා සජීවී අපිත් එක්ක දුරකථන මාර්ගයෙන් චතුරිකා බුත්තලින්. ආයුබෝවන් චතුරිකා, සුබ උදෑසනක්. ආයුබෝවන්, සුබ උදෑසනක්. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. වෛද්‍යතුමනි, අද අවුරුදු 14 වෙනි හැදුණා. ඒකට මම එරිතමයි ටැබ්ලට් එක තමයි පාවිච්චි කරේ. ඔව්. කාලයක් ගන්න අතරේ මට ගැස්ට්‍රයිටිස් වුණා. ඊට පස්සේ ඒකලේ මට කිම්බන එක නතර කළා. ඔව්. ඊපස්සේ ටිකින් ටිකට හදින්න හදින්න වමනේ සේවනේද හැදුනා. ඒ බෙහෙත් ගන්න මම ඉරිත යොමු වුණා. ඒකෙදි මේ තුන්වත් මට අදුරු නැහැ. මට විදමාගෙන් ජීවිතය යන්න ගත්තා. ඒ අතරේදී මට ඉන්දස්කත කොරනස්කත කිව්වට සිදු කරා. ඒ වගේම තහවුරු ලැබුවා. ගත ගැස්ට්‍රයිටිස් කියන්නේ බඩවැල් තුවාල කියලා. ඒ දෙහෙත් දුන්නා. අදු නැහැ. අද මම මෙඩිකල් එකේ මට මස්කම බඩෙක් ඉන්නවා. බබාට සති දෙකක් මට ගැස්ට්‍රයිටිස් හැදිලා කියපු රෝග ලක්ෂණත් එක්ක ගණිත ප්‍රතිකාරත් කිව්වා. ගොඩක් රෝගීන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා, විශේෂයෙන් සෙම රෝගයට දීර්ඝකාලීන ප්‍රතිකාරක. අපි දන්නවා ඇදුම රෝගයට විවිධ ප්‍රතිකාරකම ජීවිත කාලෙම ගන්නවා. එතකොට දියවැඩියා රෝගීන්, රුධිර පීඩනයට, එහෙම නැත්නම් ප්‍රෙෂර් එකට, කොලෙස්ටරෝල් වලට, මේ වගේ දේවල් වලට දීර්ඝකාලීන බෙහෙත් ගන්න කට්ටියට මේ ගැස්ට්‍රයිටිස් රෝගයේ අර දෙන ඖෂධත් එක්ක ගැස්ට්‍රයිටිස් රෝගය බොහෝ දෙනෙකුට ඇති වෙනවා අතුරු ආබාධයක් ලෙස. එතුමිය කිව්වෙත් ඒ කතන්දරේමයි. එයා පාවිච්චි කරපු ඖෂධ වර්ග නම් ටික කිව්වා. ඒ නම් වලින් තියෙනේ හුඟක් අපි කියන අපි ආයුර්වේදයේ කියන්නේ මේක මේ ටිකක් සැර බෙහෙත්. ඒ වගේ දේවල් වලින් අම්ල පිත්ත රෝගේ එහෙම ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙච්ච රෝගයක් තියෙන්නේ. ඊට අමතරව යා කරපු පරීක්ෂණ වර්ග දෙකක් බටහිර වෛද්‍යවරෙන් කරන. ඒ පරීක්ෂණ දෙක කරන්නේ සාමාන්‍යයෙන් ආමාශගත තුවාල සහ අන්තර්ගත, ඒ කියන්නේ බඩවැල්වල තුවාල තියෙනවද කියලා පරීක්ෂා කරගැනීමට. ඒක හොඳයි. එහෙම පරීක්ෂා කරලා බලපු එකත් මේ වරදක් නෑ. නමුත් ඒ පරීක්ෂණයක් කරන එකෙන් ප්‍රතිඵලය තියෙන වෛද්‍යවරයාට. වෛද්‍යවරයා තමයි මේක බලන්නේ, මේ බඩේ තුවාල තියෙනවද නැද්ද කියලා. ඒක රෝගියාට, මේ රෝගියාගේ රෝගය සුව කරගැනීමට උදව්වක් වුණාට ඒක ඖෂධයක් නෙමෙයි. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ පරීක්ෂණයක් කරාට රෝගය සුව වෙන්නේ නැහැ. ඒක වෛද්‍යවරයෙක්ගේ දැනගැනීම සඳහා කරනවා. ඒක හොඳයි. එතකොට මේ වගේ රෝගියෙකුට අපි ප්‍රතිකාර කරනකොට විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගයට, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා දෙනකොට මෙයාලට ගැළපෙන විදිහේ ආහාර රටාව හඳුන්වලා දෙන්න ඕන. විශේෂයෙන් ඇඟ සීතල වන, ඇඟ නිවෙන ආහාර වර්ග
ආයුර්වේදය අනුව නම් පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරන අතරම එයාලට අර මොන හරි අසනීපයකට කලින් ගන්න ඖෂධ වර්ග බටහිර ඖෂධ වර්ග ටික ගන්න දෙනවා. ඒක නවත්තන්න බෑනේ. ඒක අපි කියමු දියවැඩියාවට බෙහෙත් බොනවා නම් අපිට ඒක නවත්තලා මේ ගැස්ට්‍රයිටිස් වලට කරන්න බෑ. එතකොට සීනි මට්ටම ආයෙත් නගිනවා. අපිට මේ වර්ග දෙකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දි කතා කරනවාද අම්ල පිත්ත රෝගය එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණ සුව කර ගැනීම සඳහා අපිට ආයුර්වේද බොහොම සරල පහසු ප්‍රතිකාර අපේ ප්‍රතිකාර පද්ධතිය තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙකුට දියවැඩියාවට හෝ කොලෙස්ටරෝල් වලට එහෙම නැත්නම් ඇදුමට බෙහෙත් ගන්න කෙනෙකුට ඒ බෙහෙතුත් එක්ක මේ ආම්ල පිත්ත රෝගය සඳහා ඖෂධ වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි සිදු වෙන්නේ ආම්ල පිත්ත රෝගය සඳහා මේ ආයුර්වේද ඖෂධ පාවිච්චි කරා මේ රෝගය සම්පූර්ණ සුව වෙනවා. ඒකෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. දැන් වෙනින් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නකොට මේ අර එයා කියපු ඖෂධ වර්ග වලින් මේක අම්ල පිත්ත රෝගේ හැදිවිලා තියෙනවා. හැබැයි දැන් හැදිච්ච එකට කරන්න තියෙන්නේ දැන් ඒ වෛද්‍යවරු ඒ වෛද්‍යවරයෙකුට කිව්වොත් ඒ සඳහා වෙනම බෙහෙත් පෙති ටිකක් තව ටිකක් දෙනවා. එතකොට අපි කියනවා අපිට ඒක කරන්න පුළුවන් අර ඔයා ගන්න ප්‍රතිකාරයත් එක්ක අපේ ආයුර්වේද ප්‍රතිකාරයක් කරොත් මේ අම්ල පිත්ත රෝගේ හැදෙන එක සම්පූර්ණම නවත්ත ගන්න පුළුවන්. ඒක ඉතා පහසු හා සරල ප්‍රතිකාර ක්‍රමයක්. ඔව්. අපි දැන් මේ රෝගය වැළඳුණාට පස්සේ එයින් පරිස්සම් වෙන හැටිත් සහ වැළඳීම වළක්වා ගන්නටත් තියෙන ප්‍රධානම සාධකයක් වෙනවනේ ආහාර රටාව. ඒ නිසා අපි ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන වද්දුමනි කොයි විදිහටද මේ රෝගය වැළඳුණු කෙනෙක් ආහාර වලින් පරිස්සම් විය යුත්තේ සහ රෝගය වැළඳෙන්නට අවධානමක් තිබෙන කෙනෙක්. එය වැළඳීම වළක්වා ගැනීම සඳහා කොයි වගේ ආහාර පුරුද්ද ඇති කළ ගත යුත්තේ? ඉතාමත් වැදගත්. ඒ කාරණාව මගහැරලා මේ කතාව කතා කරලා ඇත්තටම වැඩක් නැහැ. මොකද මේ හුඟක් දෙනෙන් පළවෙනිම කාරණාව තමයි මේ ආහාරත් එක්ක තියෙන මේ මේක. ගොඩක් ළමයින්ට ගුණදායක නොවන හැබැයි රසකාරක වෙන දේවල් කවන්න තමයි අම්මලා පුරුදු වෙන්නේ. අම්මලාට ඕන ළමයින්ට මොනව හරි කවලා බඩ පුරවනවා මිසක් ඒකෙන් ළමයින්ට පසු කාලයේ තියෙන අතුරු ආබාධ ගැන ඇත්තටම දැනුවත්භාවය ගොඩක් අඩුයි. අපි ගාවට ප්‍රතිකාර ගන්න එන කුඩා ළමයින් පාසල් යන ළමයින් ගැස්ට්‍රයිටිස් රෝගවලදී අපි දන්නවා ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ළමයින්ට කොළ කැඳ එකක් එම පොවලම නැහැ. සමහර කෙනෙකුට උදේට බත් ටිකක් කවලම නැහැ. ඒ කට්ටියට කවපු ගොඩක් දේවල් තියෙන්නේ මේ ෂණිකව හදාගන්න જાති. ඒ හදාගෙනපු ආහාර පුරුදු කරලා තියෙන. ඒකට දිව හුරු කරලා තියෙනවා. එතකොට මේ ළමයින්ට බත් කනව වෙනුවට එයාලා නිතර කන්නේ සොසේජස් වර්ග, ඊට පස්සේ සෝස් වර්ග, එතකොට ඇඹුල් සහිත දේවල්, ලුණු අධික ආහාර, ෂණික ආහාර, පාම්පිටි කෑම මේ වගේ දේවල් නිතර නිතර අර අම්මටත් ඕන ළමයට මොනව හරි කවනවා විනා ළමයගේ මේකෙන් පස්සේ ගැස්ට්‍රයිටිස් ඇදේද ළමයට වෙනින් ලෙඩක් ඇදේද බඩවේලනයක් ඇති වේද කියලා අම්මට ඒකේ අවබෝධයක් නැහැ. හුඟක් අම්මලා අපට ඇවිල්ලා කියන්නේ ළමයා කන්නේම නැහැ. ඒක කන්නේ නැත්තේ බත්. හැබැයි අනිත් ඒවා කනවා. ඒ කන්නේ අපි හුරු කරලා තියෙනවා ළමයින්ට පොඩි කාලේ ඉඳලම කෑම රටාව ලුණු අධික ආහාර අපේ මනසට ප්‍රියයි. ඇඹුල් සහිත ආහාර ළමයට ප්‍රියයි. රසකාරක දේවල් ළමයින්ට ප්‍රියයි. ඒ වර්ග වලින් අපි මුලින්ම අපි අම්මලා වැඩේ වරද්දලා තියෙනවා. එතකොට ඒ ළමයින්ට ආපහු ඒක හදාගන්න හරි අමාරුයි. එතකොට අපි ගන්න ආහාර ප්‍රමාණ අඩු වෙනවා. අනිත් එක තමයි අපේ ශරීරය මේක සරලවම කියන ආයුර්වේදයේ පංච මහා භූතයෙන් සැදුම්ලත් ශරීරය සඳහා යොදන්න ඕන පංච මහා භූතයෙන් හැදුණු ආහාර වර්ග. මේක වචන බර වැඩි. එහෙනම් මම වැඩි තේරුම් කරන්න යන්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා ළමයෙකුට කුඩා කාලයේම පළවෙනි කාරණේ තමයි වතුර දෙන එක. පළවෙනිම කාරණේ දෙවෙනි කාරණේ රතකල්ක දෙන එක. ඊට අමතරව දෙන දියර වර්ග, කැඳ වර්ග, බත් කැඳ හිම මම හිතන්නේ දැන්ට හැදෙන ළමයින්ට අපි දෙන්නෙම නෑ වගේ කිවල් වල. එතකොට මේ ළමයින්ට හැදෙනකොට මේ අම්ල පිත්ත රෝගය, ගැස්ට්‍රයිටිස් රෝගය කියන බොහොම මේ නුහුරු දෙයක් නෙමෙයි. ළමයිගේ කුඩා කාලයත් එක්ක බද්ධ වෙලා තියෙනවා මේ රෝග. ඒ නිසා අපි කියනවා කුඩා ළමයින්ට පොඩි කාලෙම අපි රතකල්කේ නැවත පුරුදු කරන්න. දෙවෙනි එක තමයි වතුර දෙන එක. චූටි ළමයින්ට වතුර දෙන්න ඕනේ. මේක ඝර්ම කලාපීය රටක්. ඒ ළමයින්ගේ ඇඟෙන් වියලි මේ පිට වෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ශරීරයේ උෂ්ණාධික වෙන ප්‍රමාණය කුඩා කාලයේදීම වැඩි. එතකොට අපි මාස 6ට අඩු ළමයින්ට වතුර දෙන්නේ නැති කතන්දරයක් තියෙනවා. එතකොට අපි මේ දීම තුලින් මේ ගැස්ට්‍රයිටිස් රෝගය වගේ අනාගතයේ හැදෙන එක වළක්ව ගන්න ඉතාමත් පහසුයි. ශරීරයේ උෂ්ණාධික වීම අඩු කිරීම මේ රෝගේ සුව කර ගැනීම ඉතාමත්ම පහසුයි. රෝගේ වැළඳෙන එක ඇති කර ගැනීමත් ඉතාමත්ම පහසුයි. ඊළඟ කාරණේ තමයි මේ කුඩා ළමයින්ට අනිත් එක තමයි සමහර ෂණික කෑම වලට අමතරව සමහර බීම වර්ග.
පාවිච්චි කරන කාබන් ඩයොක්සයිඩ් අඩංගු ක්ෂණික බීම වර්ග පාවිච්චි කරන්න ළමයින්ට හුරු කිරීම සහ ළමයි ඉල්ලන පළියට ඒක අරන් දීම මේ රෝගයේ කුඩා ළමින්ට ඇතිවීම සඳහා බලපානවා. එතකොට සමහර වෙලාවට ඔයා දන්නව ඇති ඉස්සර කියනවා අපේ ගෙවල් වල කුඹුරු හේනේ කුඹුරු ඉස්කෝලේ යන ළමයින්ට කොළ කැඳ එකක් දෙනවා. අද කොළ කැඳ එකක් හම්බෙන්නේ හීල් බත් ටිකක් කන්න හම්බෙන්නේ දිය බත් ටිකක් කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ගැස්ට්‍රයිටිස් රෝගය කියන්නේ මේ රෝගය ඉතාමත් පහසුවෙන් මේවත් එක්ක අපේ ආහාර රටාවත් එක්ක ඈත් වෙන වේගයටම අපිත් එක්ක ගැස්ට්‍රයිටිස් රෝගය අපි ළඟට එකතු වෙන ප්‍රමාණය වැඩි. ගොඩක් දෙනෙක් මස් මාළු වලට ප්‍රියතාවය දක්වන තරමට අපි දන්නවා දැනට මස් මාළු කන එවින් හැදෙන අන්තර්ගත රෝග බහුලව තියෙනවා. අර්සස් රෝගය අන්තර්ගත රෝග, ඊට පස්සේ බඩවේ අපි දන්නවා බඩ විගලීම, ඒ වගේ රෝගත් ඇතුළු අන්තර්ගත රෝග මේ පහසුවෙන් ඇති වෙන රෝග තියෙනවා. ගොඩක් අපි දන්නවා කුකුල් මස් කනවා හුඟ දෙනෙක්. ඒ මස් හදන ඒ ව්‍යාපාර. ඒ ව්‍යාපාර වලට සත්තු හදන්නේ හෝමෝන වලින් හදලා දවස් 45න් 40න් හදන සත්තු ඉන්නේ. දැනට ඒ වගේ මස් වර්ග ගන්නකොට අපට අතිරේකව හෝමෝන වර්ග අපේ ශරීරයේ රැතුල් වෙනවා. ඉතින් මේවා නිෂ්කාසනය කරන, ඒ කියන්නේ අඩු කිරීම සඳහා ක්‍රම ඇත්තේ නැහැ. අපි දන්නවා කරපිංච කොළ කැඳ ටිකකින් ශරීරයේ තියෙන විෂ ප්‍රමාණය අඩු කරන ක්‍රමයක් දැනට නැහැ. ඉතින් මේ ගැස්ට්‍රයිටිස් රෝගේ මේවත් එක බද්ධ වෙලා රෝගීන්ට බොහෝ තියෙනවා. අපි දන්නවා ආයුර්වේදයෙන් ඈත් වෙන තරමට අපිට රෝග ඉතාමත් පහසුවෙන් ලවෙනවා. අපේ ආහාර රටාවෙන් අපි ඈත් වෙන තරමට අපි ළඟ මේක කියනවා. ඒ නිසා අපි මූලිකවම වතුර බොන ප්‍රමාණය වැඩි කරන්න ඕන. කෙනෙක් මේ කාර්යාලයට යන කෙනෙක්, ඉස්කෝලේට යන කෙනෙක් කුඩා වතුර බෝතලයක් අරන් ගිහිල්ලා දවසෙම එක බීලා සමහරවිට ගෙදරත් අරන් එන භාගයක්. ඒ කියන්නේ ඒ තරම්ම වතුර බොන ප්‍රමාණය අඩුයි. අපි වතුර බොන ප්‍රමාණය වැඩි කිරීම, වේලාවට කෑම ගැනීම, මෙම රෝගයේ ඇතිවීම වැළැක්වීම සහ රෝගයේ ඇති වුණත් ඒක සුව කර ගැනීමට ඉතාමත්ම පහසු වෙනවා. ගොඩක් දෙනෙක් අධික වියදම් දරලා කරන පරිේශන සහ බෙහෙත් වර්ග අවශ්‍ය නැහැ මේ රෝගේ සුව කර ගැනීමට. පුරුදු ආහාර රටාව පාවිච්චි කරාම ඉතාමත් පහසුවෙන් සුව කර ගන්නත් පුළුවන් රෝගයක්. නමුත් ආමාශගත තුවාල වගේ තියෙනකොට ඒකෙදී අපිට කරන්න වෙනවා කෙනෙකුට අපේ ආයුර්වේද ප්‍රතිකාරයක් කරන්න වෙනවා. සමහර වෙලාවට අපි අත් බෙහෙතකින් හොඳ කර ගන්න පුළුවන්. කෙනෙකුට උග්‍ර මේ ආමාශගත රෝගෙත් මේ ආමාශයේ තුවාල තියෙනවා නම් අපි ඒ කියන ආයුර්වේද ශත එහෙම වචන පාවිච්චි කරන්නේ මේ ආමාශ තුවාල තියෙනවා නම් අපි දන්නවා කෝමාරිකා මදයකට සීනි හැන්දක් දාලා කෑවන් තප්පර කීපෙදි මේක සුව වෙනවා. ඉදුණු බෙලි මදයකට ඒක බීම එක වගේ හදලා ඒකට මී පැණි හැන්දක් දාලා පාවිච්චි කරාම ගැස්ට්‍රයිටිස් රෝගේ අත් බෙහෙත් ඉතාමත් පහසුවෙන් සුව කරගන්න පුළුවන්. ඊට අමතරව ඉදුණු බෙලි මදයට මී පැණි දාලා කෑවම අපිට බීම එක හදාගන්න විදියක් නැත්නම් අපි නිකන් මේ බෙලිම බෙලි ගැඩිය ගලවලා ඒකට මී පැණි ටිකක් දාලා කනවා. ඒකයිතම් පහසුයි. අපි දන්නවා කසකසායට සරුවත් වලට දාන්නේ ඒ වගේ දෙයක් හැමදාම උදේට හැන්දෑවට ලොකු වතුර වීදුරුවක් කරන් ඒකට කසයට මේ සැහැන්දක් දාලා වහලා තියලා උදේට පෙරලා බිව්වම මේක ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්නේ නැහැ. සමහර කසයට කියන එක දන්නෙත් නැහැ. ඒ නිසා අපි කියනවා අපි ආහාර රටාවත් එක්කම අපේ ජීවිතය ගෙවන්න ගත්තොත් පරණ විදියට මේ රෝග හුඟක් ඇති වෙන එක වළක්වන්න පුළුවන්. අපි ඉදිරියේදී ගැන කතා කරමු. අපි ලබන සතිවල මේ කතා කරලා අපි ප්‍රතිකාර ගැන කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ ලැබුණු පුංචි කාල වේලාව ප්‍රමාණවත් නැහැ මේ රෝගය පිළිබඳව කතා කරලා අවසන් කරන්නට. ඒ නිසා අපි මෙතකින් අද දවසට සාකච්ඡාව නවත්තනවා. හැබැයි බලාපොරොත්තු ඔබට දෙනවා අපි ලබන සතියේදීත් නැවතත් මේ පිළිබඳව තව වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඉතින් අද දවසේ සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණු ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර මහතාට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් කළ ඔබතුමාට සමු දෙනවා. අපි සමු ගන්නවා මේ විශේෂාංගයෙන් ඔබට ආරාධනා කරනවා දිගටම රැඳී ඉන්න කියලා. වින්දනය උදැසනත් එක්ක මැටි වලින් කොයිතරම් හොඳ නිර්මාණ කරන්න පුළුවන්ද කියන එක.
විඳිනේ උදෑසන බලන ඔබට හොඳ අවස්ථාවක් උදා කරගන්න හැකියාවක් ලැබෙනවා. ස්වයන් රැකියාවක් විදිහට මැටි කර්මාන්තය ආශ්‍රිතව යම්කිසි රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අද දවසේ වැඩසටහන ඔබට ගොඩක් වැදගත් වෙයි. මොකද හේතුව අද අපි ඇවිල්ලා කෑගල දිස්ත්‍රික්කයේ මොළගොඩ ජාතික ශිල්ප සභා ශාඛාවට. මේ ස්ථානය තුළ අද දවසේ සිදුවන මැටි කර්මාන්තය ආශ්‍රිතව ඉදිකරන නිර්මාණ පිළිබඳව ඔබ දැනුවත් කරනත් ඒ වගේම සමස්තයක් විදිහට මැටි කර්මාන්තය පිළිබඳව ඔබ උනන්දුවක් දක්වනවා නම් ඔබට යම්කිසි ගමනක් මේ හරහා යන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් හොඳ පෙළඹුමක් ඇති කරන්න අපි බලාපොරොත්තු අද දවසට අපි ගොඩක් තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳි සිටින්න නිර්දේශන සමග. මැටිකර්මාන්තයට යොමුවන්නට බලාපොරොත්තු වන අයට පුහුණුවක් ලබා දීමට විශේෂ ආයතනයක් මැදිහත් වෙනවා. තමයි ජාතික ශිල්ප සභාව. අප සම්බන්ධ කරගත්ත සබරගම පළාතේ ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂකතුමා නිශාන්ත විජලත්මා නයිබු. හරි, ඔබතුමාගෙන් දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙක් මෙවැනි කර්මාන්තවලට යොමු වෙන්න කැමැත්තක් ස්වයන් රැකියාවක් විදිහට තමන්ට මේ පිළිබඳව අවධානයක් තියෙනවා නම් ඒ සඳහා යොමුවන්නට හැකියාවක් තිබෙනවා. මැටිකර්මාන්තයට කෙනෙක් යොමු වීමේ වාසි වරප්‍රසාද මොනවද පුළක් ඇති කරන්නේ? ඇත්තටම ජාතික ශිල්ප සභාවේ හඳුනාගෙන තියෙන හස්තකර්මාන්ත ශිස්ත්‍ර 20ක් වගේ ප්‍රධාන අංශ 20ක් විතර තිබෙනවා. ඒ අංශ 20 අතර ප්‍රධාන පළවෙනිම තර මේ නිර්මාණ අංශය තමයි මැටි කර්මාන්තය. මැටි කර්මාන්තය ශිල්පයක් ඇටියට අපි ජාතික ශිල්ප සභාව මේ කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කරනවා. ඉතින් මැටි කර්මාන්තය අපේ ලෝක සම්භවයේ ආරම්භයේ සිටම කර්මාන්තයක් විදිහට වගේම මේ වටිනාකමක් ඉතිහාසයේ ඉඳලා තිබුණා. දැන් මෙවැනි ශ්‍රේෂ්ඨයක යොමු වීම හරහා ආර්ථිකමය වශයෙන් මොන විදිහේ ප්‍රබල එහෙම නැත්නම් ශක්තිමත් පදනමක්ද සැකසෙන්නේ ඕනම පුද්ගලෙකු මේ ශ්‍රේෂ්ඨ යොමු වීම හරහා? ඔබට පැහැදිලි වෙනවා ඇති දැන් මේ මොළගොඩ ඒරියා එකම බලපුවාම අද මොළගොඩ කිව්වොත් එහෙම මැටි කර්මාන්තය කියන එක මේ රටම දන්නා වූ කාරණාවක් හැටියට ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි මේ මැටි කර්මාන්ත ගම්මා මේ සම්පූර්ණ මොළගොඩ ප්‍රදේශයේම නැත්තම් මේ ඒරියා එක තුලම සම්පූර්ණයෙන්ම මැටි කර්මාන්ත කරුවෝ නැහැ. ශිල්ප ගම්මාන හැටියට ගම්මානයක් මේ අසිත අපි මේ ඉන්න ප්‍රදේශයේ ශිල්ප ගම්මානය බුදුමවත්ත කියන ගම්මානය තියෙනවා. ඒ ගම්මානය ඇසුරු කරන මේ ඒ ගම්මානයේ තිබුණු නිෂ්පාදන තමයි මේ කර්මාන්තයක් විදිහට මේක මේ විදිහට ව්‍යාප්ත වුණේ. ඒ ගම්මානය තමයි අද මේ විදිහට ව්‍යාප්ත වෙලා අලවි ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ තරම් මැටි කර්මාන්ත නිෂ්පාදන මේ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා නම් මේ නිෂ්පාදන මිලදී ගන්නවා. එහෙම නැත්නම් මේ වෙළඳ ආයතන මේ විදිහට පවත්වාගෙන යන්නේ නැහැ. ජාතික ශිල්ප සභාවත් එක්ක සම්බන්ධ වෙලා මේටි කර්මාන්තය ප්‍රගුණ කරගන්නට පුහුණු වෙන්නට ශිල්පයක් හැටියට මේක ආරම්භ කරන්නට කැමැත්ත දක්වන ඕනම කෙනෙකුට ඇවිල්ලා පුහුණු වෙන්න පුළුවන්. ඒ පුහුණු වීම තුළ ඔවුන්ට කෙටි කාලයක් තුළ මේ ශිල්පය ප්‍රගුණ කරලා ඔවුන්ට ඒ කර්මාන්තය නෙල්ලා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරගන්න තත්ත්වයට මේ ශිල්පය අරගෙන එන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි මට විශේෂ සඳහන් කරන්න තියෙන්නේ. මැටි කර්මාන්තය පිළිබඳ ඔබ ඇල්මක් දක්වනවා. මැටි කර්මාන්තයෙන් ස්වයන් රැකියාවක් ආරම්භ කරන ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. නම් අද දවසේ වැඩසටහන තුළ අපි බලාපොරොත්තුව ඔබට මේ සියල්ලක් ප්‍රායෝගිකව කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පෙන්නුම් කරන්න සහ මෙහි තිබෙන වටිනාකම ඔබට අවබෝධ කරලා දෙන්න. අද ගොඩක් දේවල් සූදානම් තිබෙනවා. අපි අහලා බලමු අද කොහොමද මැටි කර්මාන්තය ආශ්‍රිතව සිදුවන නිර්මාණ ඔබේ ජීවිතයට ඈඳා ගන්නවා ඒ සිදු කළ යුත්තේ කියන කාරණා. මූලික විදියට කීපයක් තියෙනවා.
යතරින් මේක තමයි ප්‍රථම අධ්‍යයන විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. යම් කිසි තැනකින් භූමියකින් හොඳ මැට්ටක් මේකට සුදුසු මැටි වර්ගයක් තෝරගෙන මේ වගේ ස්ථානයකට ගෙනල්ලා මේ පදම් කිරීමේ කටයුතු සියල්ලක් සිදු කරන දැන් මට මෙතරතුරු ඉදිරිපත් කරනාට වැඩිය සාධාරණයි. අපි සෝමසිරි මහත්මයා ඉන්නවා. ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕක දැන් යම් කිසි ප්‍රදේශයකින් මේ විදිහට මැටි ගෙනල්ලා මේ ස්ථානයකට ගෙනාට පස්සේ මේක කොහොමද ක්‍රියාදාමයේ සිදු වෙන්නේ? මේ මේ මැටි වර්ගයේ කැලණි මැටි කියලා අපි මේකට හඳුන්වන්නේ කැලණි මැටි කියලා. ඒක බියගම ප්‍රදේශයෙන් ගේන්නේ. තවත් මැටි වර්ගයක් පාවිච්චි කරන අපි කුරුණෑගල ප්‍රදේශයෙන් ගේන ඒ වැව් ආශ්‍රිත මැටි. ඒවත් ගනනලා ඒ විදිහේ මැටි වර්ග දෙකක් අපි මෙහෙත් පාවිච්චි කරනවා ගමේ. ඒ කර්මාන්ත කරන ශිල්පීන්. ඒකට මේ දැන් මේ කරන්නේ මේ බියගමින් ගේන මැටි මේ ලුරියෙන් ගනනලා කියලා මේ පදම් කරගන්න යන්ත්‍රය ගාවට දාගන්නේ. තමයි මේ කරන්නේ. සෝමසිරිවත්ම දේවර අපි පැහැදිලි කරගන්නවා තවත් කාරණාවක්. මොකද දැන් විවිධ මැටි වර්ග තියෙනවානේ. මේ මැටි වර්ග භාවිතා කිරීමේදී කොයි විදිහකට සැලකිලිමත් වෙන්න ඕනේ මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා නම් මේකට සුදුසු මැටි වර්ගයේ මේක නුසුසු මැටි වර්ගයේ මේක කොහොමද මේක හඳුනාගන්නේ? ඔය ඇත්තෙම මැටි කියන එක අපි හැමතැනම දැක්කම මැටි කියලා දැවුනට ඒක ඇත්තෙම සුදුසු නැති මැටි තියෙනවා. මොකද සමහර මැටි තියෙනවා පාවිච්චි කරන්න බෑ. ගණන්ලා කියලා ඉදිකිරීම ඒ අවශ්‍ය නිර්මාණ භාණ්ඩ හදාගන්න බෑ. ඒකට පෝරණුවට දාපම අය හදන භාණ්ඩ විනාශ වෙලා යනවා. පික් පුපුරනවා වගේ වෙනවා. එතකොට තව සමහර දේවල් තියෙනවා මුෘතයන්ගේ උයන වලන් එහෙම ගත්තාම ඇත්තෙම ඒ ලස්සන මැටි අතරේ ඕක මට්ටම් තිබුණා. පාවිච්චිකල හදන බඩු වලින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ලිපේ තියන්න බෑ පුපුරනවා. ඒ වගේ අපි හරියට මැටි තෝරගන්න, හොයාගන්න. මොකද ඉස්සෙල්ලා අපි තෝරගැනීම කරන්නේ ඉස්සෙල්ලා අපි මැටි ගණන්ලා කියලා පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක් ගණන්ලා ඒ සුදුසු භාණ්ඩයක් හදාගන්න. දැන් වලන් එහෙම හදනවා නම් පොඩි වලක් හදලා හකලා බලලා ලිපේ තියලා බලනවා. පුච්චලා හකලා ඒක පුච්චකම මොන පාට ලස්සනක් තියෙනත් එපා. ඒ ලස්සන ඕන විදිහට පාට බලා ගන්නයි ශක්තිමත් තමයි පාවිච්චි කරන්න පුළුවන්. ගින්දරට ඔරොත් දෙනවද කියලා අපි ඉස්සෙල්ලා පොඩි පරීක්ෂණයක් කරනවා. කරලා බලලා තමයි වැඩි ප්‍රමාණයක් ගේන්නේ. ඉස්සෙල්ලා බොහොම සුළු ප්‍රමාණයක් ගණන් ගන්න. එහෙමනම් මේ විදිහට තමයි මේ මැටි කර්මාන්තය අවශ්‍ය කරන මූලික පදනම සකස් වෙන්නේ. Tamanta සුදුසු මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න සුදුසු මැටි වර්ගයක් හොයාගෙන මේ විදිහට මැටි වර්ගය පදම් කිරීමට ලක් කරනවා. එතනින් එහාට අරන් ගිහිල්ලා මේ පදම් කරනවා. පදම් කරලා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍රත් එක්ක තමයි මේ ගණදුන සිද්ධ වෙන්නේ. හරි දැන් මේ සියල්ලක් ඔබට ඉදිරිපත් කරන සූදානම අපි යන් ගිහිල්ලා බලමු කොහොමද අද දවසේදී මේ මැටි කර්මාන්තයේ ආශ්‍රිතව කටයුතු සිදු වෙන. දැන් මූලික අධීර මේක. ඊට පස්සේ දෙවැනි, තුන්වැනි, හතරවැනි අධීරයන් කොහොමද කියන එක දැනගන්න පුළුවන්. එන්න අපිත් එක්ක යන් ගිහිල්ලා බලමු. පළවෙනි අධ්‍යයන විදියට හොඳ මැට්ටක් තෝරගන්නවා. ඊට පස්සේ මේ මැටි පදම් කිරීමේ අවස්ථාවට එනවා. සෝමසිරිපත්ම අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් අර අපි කලින් කතා කරා කොහොමද හොඳ මැට්ටක් තෝරගන්නේ, සුදුසු මැට්ට මොකද්ද සහ ඊට පස්සේ කොහොමද මේ දෙවැනි අධ්‍යයන අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම මැටි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යාවන් සුදුසු මැටි පදම් කරගන්න ඕනේ. ඒ පදම් කරගෙන යන්නේ අපි පැරණි කාලයේ කරේ ඇත්තටම මේවා යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. කකුලෙන් පාගලා තාකින් මෙයා කරලා පොඩි කරලා කකුලෙන් පාගලා වගේ තමයි කරේ. පහසුයි. ඒ අපි දැන් මේ පොදුවේ සමිතියට අපි යන්ත්‍රයක් කරන් තියෙනවා. ඒ යන්ත්‍රය තමයි මේක. මේකෙන් තමයි ගමේ හැම කෙනාටම මැටි අඹර ගන්න. දැන් මේ අපි ගේන කැලණි බියගම කියන මැටි සුදුසු විදිහට වේලා ගත්ත මැටි මැෂින් එකේ අඹරන්න පුළුවන් තරමට ඒ වේලගෙන තමයි දැන් ඇත්තම මේ අඹරන්න දාන්නේ. දැන් මේ මැෂින් එකේ අඹරනවා. දැන් මේක ඇත්ත අඹරනවා කියන්නේ මැටි එකපාරක් දාලා තුන් පාරක් විදිහට මැෂින් එකට දාලා අඹරලා අරන් තමයි මේ භාණ්ඩ හදන්න පුළුවන් තරමට පදම් කරගන්න. පදම් කිරීම කියන එක කොහොමද? මේකට සුදුසු කාලයක් තියෙනවද? කොච්චර කාලයක් මේක මේ විදිහට පදම් කිරීම කටයුතු කරන්න ඕනද? අපිට පොඩ්ඩක් ඒකත් තේරුම් ගන්න. පදම් කිරීම ඇත්තෙම දැන් අර මැට්‍රික් ඉස්සරව පදම් කරගන්න සුදුසු වතුර වේල ගන්නවා. ගෙනම් ගමන් බෑ ඒක තේතමනේ ඉවත් වෙන්න ඕනේ. ඉවත් වෙලා භාණ්ඩය හදන්න පුළුවන් තත්ත්වෙට වේලීමක් තියෙනවා. ඒ වේලීම උනායින් පස්සෙ තමයි මැට්‍රික් මැෂින් එකට දාලා අඹරලා ගන්න. ඒකෝට ඒ තත්ත්වෙම තියෙනවා. ඉන්පස්සේ තුන් පාරක් විතර මැෂින් එකට දාලා කියලා තමයි දැනෙනවා මේක ඇටි ඇඹිලා ඇති කියලා. ඉන්පස්සේ ගනන භාණ්ඩ හදා ඕන විදිහට හදන්න ගන්නවා. මේ විදිහ යන්ත්‍රයක් සකස් කරගන්න ලක්ෂ පහක විතර මුදලක් අවශ්‍යයි. ඉතින් ඒ මුදල ඇත්තම ශිල්පියෙකුට කරගන්න අමාරුයි. ඉතින් ඒ හින්දා සාමාන්‍ය මේ විදිහ කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර තියෙනවා හදාගන්න පුළුවන්.
මේ විදිහ මේ ස්වරූපේටම උදා ප්‍රමාණ යන්ත්‍ර හදාගන්න බල සාමාන්‍ය ලක්ෂයක් රුපියල් 75000ක් මුදලකට කරගන්න පුළුවන්. එතකොට මේ විදිහේ යන්ත්‍රය එහෙමත් අපහසුතාවයක් නම් තියෙනවා නම් මම හිතන්නේ මේ අපේ සමිතියේ තියෙන ආයතනයේ මැටිඅමර යන්ත්‍රය ළඟට ගෙනල්ලා කරලා සමිතිය මගින් අමරලා දෙනවා. යක්ෂි මුදලක් අය කරන විදුලි ගාස්තුවයි යන්ත්‍රේ නරකත්වයට ඒ අනුව ඒක කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් තවත් ක්‍රමයක් ඇත්තෙම පැරණි කරපු ක්‍රමයටම අර කකුලෙන් පාගලා ගන්න ක්‍රමයට මැටි සකස් කරගන්න පුළුවන්. මැටි පදම් කරගන්න. ශිෂ්ටාචාරයක් විදියට දළුවොත් එහෙම ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම රැකකල්පාන්ති අපේ ජීවිතවල සම්බන්ධයි. ඒ කාලේ ඉඳන්ම වර්තමානයේ වෙනකන් සහ අනාගතයේ වෙනකන්ම මැටි කර්මාන්තය අප සමගින් ඒකාබද්ධ වෙලා බැඳිලා තදින් තිබෙන කර්මාන්තය. ඉතින් මේ කර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කරන්න ඔබට යම් උනන්දුවක් උවමනාවක් ආසාවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මේ පසුබිම මෙවැනි ආයතනවලින් සකස් කරලා තිබෙනවා. ඉදිරියට අපිට කතා කරන්න පුළුවන් කොහොමද මේ අවශ්‍ය කරන මේ අධ්‍යාපන කටයුතු ලබා දෙන්නේ කියන කාරණාව. අපි එළියට යන් ගිහින් බලමු කොහොමද මේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ කියලා. කර්මාන්තේ ගුරුහරුකම් එක්ක යනකොට මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. අර අපි කලින් කිව්වනේ මැටි කර්මාන්තය පිළිබඳව Tamanට කැමැත්තක් තියෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න අවස්ථාව තියෙනවා. මේ අවස්ථාව ලබාගත් තරුණ පිරිසක් තමයි මේ අපිට දකින්න හැකියාවක් ලැබෙන්නේ. මෑත් දෙකක් ටිකක් කතා කරමු. නමුත් ඊට කලින් මම මෙතෙන් දෙනවා. අපේ ගුරුතුමිය ඉන්නවා. ඔබතුමිය අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ ස්ථානයේ කොහොමද මේ සිද්ධ වෙන වැඩකටයුතු අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ ජාතික ශිල්ප සභාව යටතේ මේ ක්‍රියාත්මක වන මධ්‍යස්ථානය අපි වසරකට ළමයි බඳව ගන්නවා. මේ ජනවාරි ඉඳන් පෙබරවාරි මාර්තු වෙනකම් වගේ බඳව ගන්නවා ළමයි. ඊට පස්සේ අපි ඒ අයට පුහුණුව දෙනවා, අවුරුද්දක පුහුණුව දෙනවා. ඒ අතරට අපි මේ ළමයින්ට අමතරව කණ්ඩායම් දෙකකට මේ සිසුන් බඳව ගන්නවා. ඒ හැම කෙනෙක්ම ආධුනික කියන තත්ත්වයට තමයි බඳව ගන්න. ඒ ආධුනික පුහුණුවෙන් කාලයේදී අපි මේ දැන් ගෙවල් වල වැඩ කරන්නේ නැහැ. කියන්නේ යම් කිසි රැකියාවකට නිරත නොවන කණ්ඩායමක් ඉන්නවා නම් අම්මෙක් හෝ ඒක නැත්නම් මේ කසාද නොබැඳපු නැත්නම් යම් කිසි රැකියාවක නිරත නොවන කෙනෙක් ඉන්නවා නම් අපි ආදායම් මාර්ගයක් ඔහුට ආර්ථිකයක් ගොඩනගා ගන්න යම් කිසි මේ උදව්වක් මේ ජාතික ශිල්ප සභාවේ මේ ආයතනය වගේ පුහුණු මධ්‍යස්ථානයක් හැටියට ඒක ඒගොල්ලන්ට රුකුලක් දෙනවා. ඉතින් මේ ආධුනික ශිෂ්‍යයන්ගේ එයාලා ලබන අධ්‍යයන කටයුතු වලට අමතරව අපි අරගොල්ලන්ට මේ යම්කිසි ආර්ථික ලාභයක් ලබන්න භාණ්ඩ නිෂ්පාදනය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. දැන් මේ දරුවෝ පුහුණු වෙනවා වගේම දැන් අද දවසේ ඉන්නේ මේ අපේ විද්‍යාපීඨ සඳහා අධ්‍යයන කටයුතු වලට මේ යොමු කරවීමේ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් කණ්ඩායම. ඊට අමතරව අපි මේ බඳව ගන්නවා අර ගෙවල් වල මේ යම් කිසි කාර්යයක නිරත නොවන පිරිසක්. අපි මේ කර්මාන්තය කරගෙන යනකොට කොටස් හතරකට තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. පළවෙනිම කොටස තමයි ඉදි කිරීම. ඊට ඒක කරන්නේ මේ සකරෝදේ භාවිතයෙන්. ඊට පස්සේ අපි ඇඹීමේ ක්‍රියාවලිය කරනවා. මම කියන්නේ මූර්ති වගේ නිදාස් විදිහට තමන්ගේ සිතුවිල්ල යම් කිසි නිර්මාණයකට ගැනීම තමයි මේ ඇඹීමේ ක්‍රියාවලියට කරන්නේ. ඒකෙදි ගුලි මැටි පිඩක් ආධාරයෙන් අඹනවා. දරණ ක්‍රමයට ඇඹීමේ ක්‍රියාවලිය කරනවා. ඊට පස්සේ අපි යම් කිසි භාණ්ඩයක් ඇඹුවට පස්සේ නිර්මාණය කරා පස්සේ ඒක තවත් ඒ වගේ සිය ගාණක් හදාගන්න අවශ්‍ය නම් අපි ඒක අච්චුවක් දාලා ප්ලාස්ටර් ඔෆ් පැරිස් කුඩු භාවිතයෙන් අච්චු දාලා අච්චුවක් ආධාරයෙන් අපි තවත් භාණ්ඩ ඒක හදාපු දැන් මේ පහන හැදුවා නම් අපි ඒ වගේ 100ක් හදන්න ඕන නම් මේක මේ වගේ අච්චුවකට ගන්නවා. ඊට පස්සේ මේ පහන් 100ක් අපිට අවශ්‍ය නම් මේ විදිහට මේකේ ප්‍රෙස් කරලා අරගෙන තෙරපි මේ ක්‍රමයට. ඒ කියන්නේ දැන් එක ක්‍රමයක් කිව්වා ඉදි කිරීම, ඇඹීම. ඊට පස්සේ අපි ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාලා මේ තෙරපි මේ ක්‍රමයට කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට. දැන් කිසිම කර්මාන්තයක් නොදන්නා කෙනෙකුට මේක භාවිතයෙන් යම් කිසි නිර්මාණයක් කරලා ආදායම් මාර්ගයක් ලබන්න පුළුවන්.
යම්කිසි මුදලක් ලාභයක් ලබන්න පුළුවන් මේ මේ පහන මේ හදලා පහනේ අච්චුව ඒ වගේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔර අපි දුක්මි අපි දැක්කා දැන් මෙතන මේ තරුණ තරුණියෝ නැතත් තරුණයෝ නැතත් තරුණියෝ ගොඩක් ඉන්නවා. එක තරුණෙක් අපි යහපැත්තෙන් දැක්කා ඉන්නවා. කොහොමුණත් දැන් මේ විදිහට මේ ශේෂ්ත්‍රයට Tamange දායකත්වය ලබා දෙන උඹ දෙනෙක් උත්සාහ කරද්දී මට මේ අතට හම්බුණා මාලයක්. දැන් මෙවැනි දේවල් මම හිතන මේ විදේශ වෙළඳපොළ මූලික කරගෙන ඉලක්ක කරගෙන නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබෙන විශේෂයෙන්ම විදේශිකයින් අපේ රටට ආවට පස්සේ මේ වගේ දේවල් වලට වැඩි කැමැත්තක් දක්වන බව දැකලා තියෙනවා. මේ විදිහට තමයි තරුණියන් තරුණයින් බොහෝ පිරිසක් මේ ස්ථානයට එනවා. මේ ස්ථානයේ විතරක් නෙවෙයි ජාතික ශිල්ප සභාව විසින් යම්කිසි විදිහයකට මැටි කර්මාන්තය ආශ්‍රිතව Tamanට අවශ්‍ය කරන කුසලතාවයන් වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඒ සියලු දෙනාට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. මේ ඒ පිරිස අතරින් කොටසක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් ඒ විදිහට ගුරුවරකම් ලබන මේ තරුණියන් මේ විදිහට තමයි Tamanගේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නේ. මැටි කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණියන් විදිහට ඒ කටයුතු කරන්නේ මේ විදිහට තමයි. අපිට කෙටි විරාමයක් ගන්නත් ඕනේ. විරාමෙන් පස්සේ නැවතත් එනවා. හැබැයි පස්සේ මේ ක්ෂේත්‍රය තුළ වෘත්තිමය වශයෙන් ස්වයන් රැකියාවක් විදිහට කටයුතු කරන උදවිය පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙනවා. කර්මාන්තයේ නිරත වෙන ශිල්පීය දක්ෂතාවයන් දක්වන ශිල්පීන් කොහොමද නිර්මාණ කරන්නේ නිරත වෙන්නේ කියන කාරණාව දැක ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. දැන් මේ විදිහට කටයුතු කරන දක්ෂ ශිල්පියෙක් තමයි මේ ඉන්නේ. සකපෝරුව කියන්නේ මේ කර්මාන්තයේ සුවිශේෂී යන්ත්‍රයක්. එතකොට සකපෝරුවට මේ විදිහට මැටි ගුලියක් ගෙනල්ලා කටයුතු කරන්නේ කොහොමද? මේ සියලු ක්‍රමවේදයන් අපිට සම්පූර්ණයෙන් දැනගන්න අපි සෝමසිරි මහත්මයා ඉන්නවා. අපි දැනගන්න කැමතියි සෝමසිරි මහත්මයා අපිට පැහැදිලි කරන්න දැන් ඔන්න මැටි ගුලියක් ගත්තා සකපෝරුවට ගෙනල්ලා මෙතන දැන් මෙතනින් එහාට සිද්ධ වෙන කාර්යය අපිට පැහැදිලි කරන්න. ඇත්තම මැටි කර්මාන්තයේ කරන ක්‍රියාවලියේ මුල්ම ක්‍රියාවලිය හැටියට මේ ඉදිකිරීම. විශේෂයෙන්ම ඉදිකිරීම කියන එක බොහොම මේ බැරෑරුම් කාර්යයක්. මේක හැම කෙනෙකුටම පිළිහිටන්නේ නැහැ. සහජ හැකියාවක් තියෙන අයට විශේෂයෙන් උනත් බොහෝ දෙනෙකුට ඉගෙන ගන්න හරි අමාරු කාර්යයක්. මොකද අච්චුවෙන් වැඩ කරන ඒවා හැම ඉදිකිරීමේදී මේක කරන්නේ වගරන් ලේසි. මේක සහජ හැකියාවක් තියෙන්න ඕනේ. නැත්නම් වැඩිපුරම මම දැනගන්න ඕනේ දැන් මේ මොකද්ද මේ හදන්න යන්නේ. මෙයාත් අපි කරන්න ගන්නේ වතුර පිළිරයක් තමයි ඉදි කරන්න ගත්තේ. ඉදිකරගෙන යන්නේ ඒකයි. ඔතන විශේෂයෙන්ම දැන් මෙවැනි කාර්යයක් කරද්දී ඔබතුමා කිව්වනේ මේකට හොඳ ශිල්පීය හැකියාවක් තියෙන්න ඕනේ කියලා. දැන් මේකෙදි මොන වගේ විශේෂ හැකියාවක්ද තියෙන්න ඕනේ? දැන් මේකට අපි දකිනා මෙතුම ටිකක් පර දාලා මේක කරන්නේ. පැහැදිලි කරන්න කොහොමද ඒක වෙන්නේ? ඔව් ඇත්තම මේකම තමයි අමාරුම කාර්යය ඉදිකිරීම. මේ ඉදිකිරීමේදී අර චිත්‍ර ශිල්පියෙක් මූර්තිය චිත්‍රයක් අඳිනකොට ඒ පසුබිම හිතර ගන්නවා වගේ මේ මැටි කෑල්ල මැටි ගුලියෙන් බාණ්ඩේ දැන් ඉදිකරන්න ගන්න මෙයා දැන් ගුරුලෙත්තුව. ඔව්. වතුර ගුරුලෙත්තුවේ හැඩේ හිතර ගන්න ඕනේ. අයි ඒ හිතර අරගෙන තමයි කරන්න ගන්න ඕනේ. ඒ විශේෂයෙන් සමබරතාවයේ පිළිබඳව මට ගැටලුවක් එනවා. කොහොමද මෙච්චර ලස්සනට මේක සමබරව සිද්ධ කරගන්නේ කියන්නේ? ඔය ඒක විශේෂයෙන් අත්තම අතහුරු කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ අතේ හුරු අනුව තමයි මේ මැටි කෑල්ල ගොඩ නැගිලා එන්නේ. වාණි හැදෙමිට ඉඳලා එන්නේ. මේක අනිවාර්යෙන් හැකියාව තියෙන්න ඕනේ ඉදිකිරීමේ හැකියාව. සෝදිරවත ඔබතුමා කියන විදිහට දැන් මේ කාරණාවේදී කුසලතාවය කියන එකට ලොකු තැනක් හම් වෙනවා. මොකද හේතුව දැන් සහජයෙන් එන කුසලතාවය සහ අධ්‍යාපනයක් ඇතිව පසුකාලීනව ක්‍රමවත්ව දියුණු කරගන්න කුසලතාවය කියන කාරණාව දෙකක්. එතකොට මේ කාරණා දෙක කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? දැන් මෙම ඉදිකිරීමේ කියන ක්‍රියාවලියේදී විශේෂයෙන්ම උනන්දුවක් ඇති වෙන්න මේ සම්බන්ධව මේ හැකියාවක් ඇති කරගන්න. ආසාවක් ඇති වෙන්න ඕනේ. ඒ අනුව තමයි මේක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ පරණම බඳවගත්ත කෙනෙක් එයා හොඳට කරගෙන ගිහිල්ලා හොඳට හැකියාවක් තියෙන තනියම තමන්ත කරගෙන යන්න පුළුවන් විදිහට. මේ ඒ විදිහ තමයි මේ වැඩ කරගෙන යන්නේ මේ ආයතනයේ. හරි මෙතුමා පොඩ්ඩක් කතා කරලා උතුමා නම කියන්න. මගේ නම සුනිල් දයානන්ද. සුනිල් මහත්මයා ඔබතුමා දැන් අපිට පැහැදිලි කරන්න දැන් මේ විදිහට සකපෝලුවක් ආශ්‍රිතව මේ වගේ නිර්මාණයක් කරද්දී ආදුනිකයෙක් මේ කාර්යයට නිරත වෙන්න ආවොත් එහෙම
මේක අත හුරු කරගන්න තමන්ට මේ තමන්ගේ කුසලතාව දියුණු කරගන්න කොච්චර විතර කාලයක් ගත වෙයිද ඒකේ පහසුව සහ පහසුකම සාමාන්‍ය මේක ඉගෙන ගන්න නම් මාස 6නුත් පුළුවන් මම කුඩා කාලේ ඉඳන් මගේ ආසාවක් තිබුණා මේ කර්මාන්තය ගැන ඒ කියන්නේ අපි වෙනද මේ භාණ්ඩයක් හදනකොට අපි මේ ආයතනයේ පරණ කට්ටිය වැඩ කරා ඒවා දිහා බලන්නේ මම ආසාවක් ඇති වුණා මේක කරන්න ඊට පස්සේ මම මේ ශිල්ප සභාවේ මේ ආයතනයට ආවා ඇවිල්ලා එල්ලා මේකෙන් ටික කාලයක් ඉගෙන ගත්තා ඉගෙනගෙන තමයි දැන් මට හොඳ හැකියාවක් තියෙනවා කරගන්න වෙනද පොලක් දැන් හොඳයි අපට තියෙනවා කිසිම බයක් නැහැ ඉදිරියට කරගන්න පුළුවන් තාම මගේ කර්මාන්තේ මම ගෙදරත් කරනවා ඒකනොත් මට ආදායමක් ලැබෙනවා ඒක මම හරි සතුටු වෙනවා මේකේ ඔය දෙකම දැන් විශේෂයෙන් මේවැනි ශේෂ්ත්‍රයකට දැන් ඔබතුමා ඔය කරන කාර්යයට නවකේ කත ගැහුවයි කියපුවා ඔහුට මේක අල්ලගන්න තමන්ගේ අත හුරු කරගන්න කොච්චර විතර කාලයක් යනවද ඒක නම් ඉතින් එච්චර කාලයක් යන්නේ මාස 6න් යනකොට ට්‍රක් ගාලා අල්ලගන්න පුළුවන් දැන් ඒතර වෙළඳ පොළ පිළිබඳව කතා කරා වෙළඳ පොළ කියන්නේ දැන් වෙළඳ පොළ දැන් හොඳයි අපට හොඳයි ඉස්සරට වඩා දැන් හුඟක් හොඳයි ආ කියන්නේ දැන් අපිට බිස්නස් තියෙන හොඳට මොනවාගේ බාන්න සඳහන් ඉල්ලුම වැඩිපුර තියෙන්නේ හොඳම ඉල්ලුමක් තියෙන දැන් ට්‍රැප් ගුරුලේතු ඒ වගේ ගුරුලේතු නිකන් ගුරුලේතු ට්‍රැප් අල්ලන්න තියෙවා එතකොට බුබේ සෙට් ආගෙන වගේ වට හුඟක් ඉල්ලුම තියෙනවා ජාතික ශිල්ප සභාවෙන් පුහුණුව ලබන ආදුනිකයින් හෝ වේවා මේ ශේෂ්ත්‍රීය දක්ෂතා දක්වන උදවිය වේවා මේ සියදලාට මේ ස්ථානයේ ඉඩකඩ විවර වෙන විට මේ ස්ථානයෙන් පුහුණුව ලබලා ස්වයන් රැකියාවක් විදියට කොහොමද ක්ෂේත්‍රයට ගිහිල්ලා කටයුතු කරන්න කියන කාරණාව දැනගන්න ඕනේ. අපි ඊළඟට සූදානම් වෙනවා ගමට යන්න. ගමට ගිහිල්ලා ගමේ උදවිය කොයි විදිහයකද මේ මැටි කර්මාන්තය ආශ්‍රිතව තමන්ගේ කර්මාන්ත කටයුතු කරගෙන යන්නේ කියලා බලන්න. කියාවක් සඳහා මැටි කර්මාන්තයට යොමු වන්නට යම් කිසි කෙනෙක්ගේ ඇල්මක් තිබෙනවා නම් කොහොමද යොමු විය යුත්තේ ඇයි යොමු විය යුත්තේ කියන කාරණාව. දැන් මැටි කර්මාන්තය තුළ Tamange ජීවිතය සාර්ථක කරගත්ත පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ ප්‍රේමරත් මහත්මයා. ආයිබෝන ඔබතුමාට. හරි අපි දැනගන්න කැමතියි දැන් ඔබතුමා මැටි කර්මාන්තයේ නිරත වෙනවා අපි දකින්න හැකියාවක් ලැබෙනවා. මහාශාල නිර්මාණ ගොඩක් තිබෙනවා ඔබතුමාගේ දෑතින් නිම වෙන. කියන්නකෝ බලන්න දැන් මේ ශේෂ්ත්‍රයට යොමු වුණේ කොයි කාලෙද? ඇයි යොමු වෙන්න කල්පනා කරේ? ඒ පිළිබඳව ටිකක් විස්තර කියන්න ඕනේ. දැන් අවුරුදු දැන් 25ක් විතර වයි කාලයක් ඇතුළත මා ඉනෝනත් එක තමයි මේක සම්බන්ධ වෙලා දිගටම කර්මාන්තේ කරගෙන යමු කියලා. ඔව්. සාභාගය වෙලා හොඳට කරගෙන යනවා කියලා හිතට වැටුණා. දැන් ඒ පිළිබඳ තෘප්තිය හොඳටම තියෙනවා. තියෙනවා. ඔව්. එතකොට කොහොමද දැන් සාර්ථකත්වය පිළිබඳ කතා කරද්දී එදා සහ අද තිබෙන වෙළඳපොළ තත්ත්වය පිළිබඳ ටිකක් කතා කරා. ඊට වැඩිය ගොඩාක්ම දැන් දියුණු. දියුණු. දියුණු කියන්නේ බඩු හදලා නිම කරන්න බෑ. ආ. කොරංගුලි පුස්සලා බානකොට ටක් ගාලා වෙළඳ ඇවිල්ලා ගිනියන. ආ. ගැනුම් කරුවන් ගැන කතා කරොත් එහෙම කොයි වගේ ප්‍රදේශ වලින්ද එන්නේ සහ මොන වගේ ගැනුම් කරුවන්ද මේ සඳහා යොමු වෙලා ඉන්නේ? යම් ගණක ඇවිල්ලා ඕඩර් අපට දෙනවා. ඈතින් එහෙම ඇවිල්ලා. කඩවල තියෙන අපේ මෙතන. එව ඇවිල්ලා කියනවා මේ අහවල් බඩු ප්‍රමාණයක් හදලා දෙන්න කියලා. ඒවා ඒ විදිහට අපි හදලා දෙනවා. දැන් එතකොට යම් කිසි කෙනෙකුට සැකයක් මතුවෙන්න පුළුවන් මෙවැනි කර්මාන්තයකට අත ගැවුවොත් එහෙම තවන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ කර්මාන්තේ පමණක් ප්‍රමාණවත් වෙයිද කියන එක. ඔබතුමා දැන් හොඳ අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක්නේ. ඒ වගේ එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔබතුමාගේ පිළිතුරු මොකද්ද? ඒකෙන් අපි හොඳට මේක කරගෙන යනවා කියලා තමයි අදිස්ථානේ හිතට තියෙන්නේ. ආ ඔව්. ඒ කියන්නේ වෙළඳපොළත් හොඳයි. හොඳ උනන්දුවෙන් උවමනාවෙන් කරොත් මේක සාර්ථක කරගෙන හොඳ ව්‍යාපාරයක් බඩපත් කරගන්න හැකියාව. ව්‍යාපාරයක් බඩපත් කරගන්න අපි සතුටුයි. හරි දැන් මේ ඔබ කරන මේ නිර්මාණය මොකක්ද දැන් මේ අපි දකිනවා දැන් හොඳ නිර්මාණයක් කරලා තිබෙනවා නමුත් මේකේ තවම අවසන් වෙලා නැහැ. දැන් මේ සිදුවන අධීර පිළිමත පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේක උදට දැන් හූරලා අපි ඒක සතු මැටි අල්ලගෙන ඔපයක් කරගෙන ලස්සන නිර්මාණයක් කරගෙන ප්‍රින්සෙට් කරගෙන තමයි බලාපොරොත්තු තියෙන්නේ. හරි දැන් ඔබට පැහැදිලි ඇති මැටි කර්මාන්තයට ඔබ යොමු වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඇයි යොමු වෙන්නේ? මේකේ වෙළඳපොළ තත්ත්වය කොහොමද කියන කාරණාව දැන් මේ අප
ප්‍රේමසිරි මහත්මයාගේ නිවසේ ඉඳන් ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරාට මේ අවසාන අධීරයේ නෙවෙයි අවසාන අධීරයේ කරා යන්න තව අධීරයක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව දැනගන්න ඕන කොහොමද මේ නිර්මාණයක් මේ සිදු කරන ලද මැටි භාණ්ඩයක් පුළුස්සා ගන්නෙ කොහොමද? පුළුස්සා ගත්තට පස්සේ මේ අවසානය කොහොමද ඔබට දිස්වන්නේ? සහ වෙළඳපොළ කරා මේක යොමු කරන විට මොන වගේ තත්ත්වයක්ද ගොඩනගා ගත යුත්තේ කියන කාරණා අපි කතා කරමු ඉස්සරහට ගිහින්. අතේ තියෙන්නේ අවසාන වශයෙන් අවසාන නිෂ්පාදිතයේ විදිහට ගන්න පුළුවන් ගුරුලේත්තුව. අපි සෝමසිරි මහත්මයා ඉන්න අපිත් එක්ක. දැන් මේ යම්කිසි මැටි භාණ්ඩයක් සකස් කරලා ඒක පුච්චන්න යන අධීර පිළිබඳව කතා කරන සූදානම. පිච්චුවට පස්සේ තමයි මේක මේ විදිහට දකින්න හැකියාවක් ලැබෙන්නේ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න දැන් මේ පෝර්නෝ කුත් තියෙනවා. සෝමසිරි මහත්මයා අපි පැහැදිලි කරන්න දැන් මේ අධීරයේදී මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තෙන්ම මේ හදන සෑම මැටි භාණ්ඩයක්ම අනිවාර්යෙන් පුච්චන්න ඕනේ. එම් පිච්චි නැත්නම් මේ වතුරට මෙයලා පෙඟිනවා වතුරට ගම පෙඟිනවා ඒ හින්දා අනිවාර්යයෙන් පුච්චන්න ඕනේ මේ පිච්චීම කරන ස්ථානය තමයි මේ තියෙන මැටි භාණ්ඩ පිලිසෙම පෝරන මේකට අපි හඳුන්වනවා ගම්බද පෝරනෝ කියලා කියනවා ආයේ වෙනත් පෝරන ක්‍රම කීපයක් තියෙනවා විශේෂයෙන් ගම්බදවල මේ විදිහ පෝරන තමයි හදාගන්නේ ඒ පෝරන තමයි දැන් මේ තියෙන්නේ මෙතන ඒකේ භාණ්ඩ ඇසිරීම කරනවා භාණ්ඩ ඇසිරීම කරලා කියලා ඒ භාණ්ඩ ඇසිරීමදී කරන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයානු ක්‍රම කියන්නේ එකින් එකට බර සැහැල්ලු වෙන විදිහට බරක් නොදැනෙන විදිහට සැහැල්ලු වෙන විදිහ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ බාණ්ඩ නොකඩෙන්න. නොකඩෙන්න තමයි ඒ කරන්නේ. ඒ කරලා කියලා බාණ්ඩ අසුරලා ඉවරලා ඊට උඩින් අපි අර කැඩුණු බාණ්ඩ දැන් ඒක මට්ටමක් විය යුතුයි. ඒ හැඩයකට මට්ටම් විය යුතුයි. ඒ මට්ටම් උනායින් පස්සේ උඩින් පිදුරු ටික අහනවා. පිදුරු වහලා ඒක මට්ටමකට පිදුරු වහලා කියලා ඊට පස්සේ පස් පස් දිය කරලා ගන්න. ඒකේ රස්නේ පිට නොවෙන්න තමයි. රස්නේ පිට නොවෙන්න මැටි දිය කරලා ගන්න. ඒ ගාලා තමයි ගින්දර දාන්නේ. ඊට ඉස්සෙල්ලා අපි ලීපුඩු දර දාලා යටින් පොරන දොරුව යටට දාලා හකලා හදාගන්නවා. ඒ හදාගෙන ආගල තමයි භාණ්ඩ ඇසිරීම කරන්නේ. ඒ කරලා ඉවරලා ෆස්ට් ගාලා දිය කරලා ගාලා ඉවරලා තමයි ගින්දර තියන්නේ. ගින්දර තිබීමේදී ඇත්තම සුළු අපි හොඳට කල්පනා කරන රික්තා වේලාවක පෙරනි සම්ප්‍රදායන කරන ක්‍රමයක් තමයි රික්තා වේලාවට පොරන ඇසිරීම කරන්න ගන්නෙත් නැහැ. ඊළඟට ගින්දර තියන්න ගන්නෙත් නැහැ. ගින්දර තියනකොට විශේෂයෙන් කරන ක්‍රියාවලිය තමයි කටහඬක් අහුවෙන්නේ. ඒ කටහඬාව කියන එක සහ උතුමල කියන කාරණේ අපේ වැඩිහිටියෝන්ගේ ආපු මතයක් ඒ වෙලාව 80යි කියලා. හික්ටා වෙලාව. ගෙවෙන වෙලාව තියෙන වෙලාව පහු කරලා තමයි කරන්න ගන්න. ඒතර ගින්දර තියෙනකොට අනිවාර්යයෙන් කටහඬක් අහුවෙන්නේ. ඒගේ එහෙම වුණාම කටහඬක් අහුනොත් මේ බාණ්ඩවල කට ගැහෙනවා කියන කතාවක් තියෙනවා. මේ පාරම්පරික වෙන සිදුවීමක්. ඒ හින්දා මේ හැම දෙයක්ම දැනුත් අපි ඒක මේ කරනවා. ඒවා ආරක්ෂා කරගෙන මේ විදිහට කරගෙන යනවා. දැන් මේ ගම්බද පාවිච්චි කරන මේකද නවීන තාක්ෂණය භාවිතා කරලා ගෑස් උඳුනක් වගේ පාවිච්චි කරොත් එම් කොහොමද ඒ තාක්ෂණය පිළිබඳව පැහැදිලි කරන්නේ? ඇත්තට මේ හැම ක්‍රම තියෙන අලු නවීන ක්‍රමයේ භාණ්ඩ නිෂ්පාදනයේදී අපිට ඒවා හඳුන්වලා දීලා තියෙනවා. ගෑස් වලින් භාණ්ඩ පිලිස්සීම. එතකොට මේ ජපන් තාක්ෂණය අනුව අපිට ඇත්තම ශිල්ප සභාවට අයත් මධ්‍යස්ථානයේ තියෙන මේ පෝරනවා. මේ වගේ භාණ්ඩ මේ වගේ පෝරන හතරක භාණ්ඩ ප්‍රමාණයක් එකපාර දාලා පුච්චන්න පුළුවන්. මේ ශිල්ප සභාව ජපානයේම මේ තාක්ෂණිකයෙන් නිලධාරියෙක් ඇවිල්ලා අහගෙන මහත්තයෙක් ඇවිල්ලා ඒ කරලා දුන්නේ මේ පෝරන. සෝමසිරි මහත්මෝ දැන් ඔබතුමාවයි කියන විදිහට මහා පරිමාණයෙන් කරන කෙනෙකුට ගෑස් උඳුනක් පාවිච්චි කළේ ඒක කරගන්න පුළුවන්. නමුත් ගම්බදව සුළු කර්මාන්තයක් සුළු පරිමාණයෙන් මේ කර්මාන්තය කරන කෙනෙකුට මහලුකුවට වියදම් කරන්න බැරි කෙනෙකුට මෙවැනි ආකාරයේ පෝරනුවක් සකස් කරගන්න ඕන. කොහොමද ඒ අවශ්‍ය කරන උපදෙස් දෙන්නේ? එම සාමාන්‍ය විදිහට රටක හැටියට කරන කෙනෙකුට මේක මේ විදිහ ගම්බද පොනක් හදාගන්න රුපියල් 5000ක මුදලකින් කරගන්න පුළුවන්. මොකද gadol 2000ක් විතර වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. වෙනත් ඉතින් ඇත්තම අර අවශ්‍ය ඒ තාක්ෂණ දැනුම තියෙන ශිල්පියෙක් උනේ. ඒ අනුව ඒක පොනේ හදාගන්න රුපියල් 5000ක යන මුදලකින් කරගන්න පුළුවන්. ඒක හරි පහසුයි. ඉතින් ඇත්තම රුපියල් මේ වගේ මේ විදිහ ප්‍රමාණයක පොනේ රුපියල් 30000ක 25000ක ප්‍රමාණයක බඩු අහුරගල උච්ච ගන්න පුළුවන්. මේක කල්පනාත්මක කොහොමද? කල්පනාත්මක ඇත්තම අවුරුදු 10ක විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට ඒක ඇත්තම උෂ්ණත්වයත් අනුව මේකේ අර පාරම්පරික ආපු ක්‍රමානුකූල කරන්නේ. ඉතින් අපි උෂ්ණත්වයේ හොඳට රඳාපවතින විදිහට මේ පොරණ හදාගන්න පුළුවන් ක්‍රම තියෙන විදිහට. මැටි කර්මාන්තයේ නිරත වෙලා හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ කෙනාට අවශ්‍ය කරන ශක්තිය සපයන්න අද දවසේදී ජාතික ශිල්ප සභාවේ බොහෝ පිරිසක් එකතු වෙලා උපදෙස් දුන්නා. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරා මෙහෙවන්න මේ කර්මාන්තයේ නිරත වෙන්න අවශ්‍ය කරන උපදෙස් දුන්නට ඔබතුමන්ටත් සියලු දෙනාට බොහොම ස්තුතියි.
ඕනෑතරම් ක්‍රමවේදයන් තිබෙනවා. මැටි කර්මාන්තය කියන්නේ ස්වයං කර්මාන්තයක් විදිහට බොහොම හොඳින් ශක්තිමත් පදනමකින් කරගෙන ගියොත් දියුණුව ලබන්න පුළුවන් බොහොම පහසු කර්මාන්තයක්. ඉතින් අද දවසේ වැඩසටහන තුළදී අපි කතාවට ලක් කරන්න උත්සාහ කළේ මැටි කර්මාන්තයෙන් ඔබට දියුණු වෙන්නට අවශ්‍ය ශක්තිය කොහොමද ඔබ ලබාගත යුත්තේ කියන කාරණාව. අද දවසට සමගෙන යන්න වෙලාව ලැබිලා තිබෙනවා බින්දනේ උදෑසනින් කොහොම වුණත් නැවත දවසක මෙවන් වූ වටිනා කර්මාන්තයක් පිළිබඳව ඔබට ස්වයන් රැකියාවක් විදිහට කරන්නට හැකියාවක් තිබෙන කර්මාන්තයක් පිළිබඳව ඔබේ ආර්ථික ශක්තිය දියුණු කරන බලාපොරොත්තුවෙන් මාධ්‍ය මෙහෙවර සිදු කරන බලාපොරොත්තුවෙන් අප හමු වෙනවා. අදට සමුගෙන යනවා ඔබට ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී දවසක් වේවා. ඊළඟට